දවිතිය භාගය දෙවන පරිච්චේදය උපාදා රූපයන් පරිග්‍රහ කරන ක්‍රමය. ශා්ඩි ඉන්ද්‍රියන් හි පැහැදිලි රූප කලාපයන්හි සත්‍රමහා ධාතුූන් හා අපහැදිලි රූප කලාපයන් හි සත්‍රමහා ධාතුන් පරිග්‍රා කළ අවස්ථාවේ උපාදාරූපද දිගට පරිග්‍රහ කළ හැක්කේය. නමුත් දෙතිස් කොට්ටාසියන් හීද පැහැදිලි රූප කලාපයන්ද, අපහැදිලි රූප කලාපයන්ද, සත්‍රමහා ධාතවන්ද දිගට පරිග්‍රා කිරීම වඩා හොඳය ශාද්ඩීන්ද්‍රියන්ද දෙතිස් කොට්ටාසියන් ද පැහැදිලි රූප කලාපයන්ද, අපහැදිලි රූප කලාපයන්ද සත්‍රමහා ධාතෝන් පරිග්‍රහකොට නිම වූ විට ඥානේද තිවුණු වී කාරක්ෂම වූ විට උපාදා රූපයන්ද ටිකෙන් ටික ප්‍රකට විය හැක්කේය භාවනා කරන ක්‍රමය වනාහි ප්‍රථමයෙන් ඇසට සිත යොමුකොට අරමුණු කරන්න එහිදී රූප කලාප අංශු ඉතා පහසුවෙන් දැකගත හැක්කේය නොදකින්නේ නම් එම ඇසෙහි සතරමහා ධාතුූන් අනුව භාවනා කරන්න ඥානයේ තියියුණු වූ විට රූප කලාප අංශූන් පහසුවෙන් දැකගත හැකි වන්නේය එම අවස්ථාවහි පැහැදිලි රූප කලාපවල සත්‍රමහා ධාතුූන්ද අපහැදිලි රූප කලාපවල සත්‍රමහා ධාතූන්ද දිගට පරිග්‍රහ කරන්න කන නාසය දිව ශරීරය හදේවත්වූන් හීද මේ ලෙසටම අවබෝධ කරන්න දෙතිස් කොට්ාසියන් හි තමා මනසිකාරය යොදන කොට්ටාසයට සිත යොමු සිත යොමා අරමුණු කරන්න එම කොට්ටාසය දකින විට එම කොට්ටාසියන්ගේ පිහිටා ඇති සත්‍ර මහා ධාතුූන් පරිග්‍රහ කරන්න රූප කලාපේ අංශු දැකගත් විට පැහැදිලි රූප කලාපද අපහැදිලි රූප කලාපද සත්‍රමහා ධාතුූන්ද දකිනු පිණිස පරිග්‍රහ කරමින් භාවනා කරන්න ් ඉද්‍රිය හා දෙතිස් කොට්ටාසයන් හි පිහිටා ඇති පැහැදිලි අපහැදිලි රූප කලාපයන් හි සත්‍රමහා ධාතුූන් සාර්ථකව පරිග්‍රහ කළ විට උපාදා රූපයන් තෙක්ම දිගට පරිග්‍රහ කළ හැකි වන්නේය. විභංග අට්ටකතාව එකසි හත්තා අට පිටුව රූප කලාප එක එකක් තුළ පිහිටා ඇති මේ සත්‍රමහා ධාතුූන් පරිග්‍රහ කොට ානයෙන් පරිච්චේද කොටගත් යෝගාවචර පුද්ගලයාගේ දැනුමට උපාදාරූප ප්‍රකට වන්නේය මහාභූත වනාහි එම කලාපවල ඇති උපාදාරූප මගින් පරිච්චින්න වියයුතුය උපාදාරූපයන්ද එම කලාපවලම ඇති මහාභූතයන්ගේ මහාභූතියන්ගෙන් පරිච්චින්න වියයුතුයි. ඕනෑම සූර්යාලෝකයක් සෙවනැල්ලෙන් පරිච්චින්න වියයුතුයි සෙවනැල්ලක් සූර්යාලෝකයෙන් පරිච්චින්න විය යුතුයි යන මේ උපමාවට අනුව මහාභූතයන් කලාපේ ඇති උපාදාය රූපයන්ගෙන් පිරිසිද යුතු අතර උපාදාරූපයන්ද කලාපේ මහාභූතයන්ගෙන් පිරිසිඳී යුතුය. මූල ටීකා දෙක්ක එකසිය පනස්සතර පිටුවෙන් මේ ඉහත සඳහන් අට්ටකතා විස්තරය වනහි රූප පරමාර්තයන් තෙක් නුවනැසින් ළඟාාවනු පිණිස පරිග්‍රහ කරන යෝගාවචර පුද්ගලයාට ඉතාමත් වටිනා ශාසනික දර්ශකයක් වන්නේය. ටීකාචාරයන් වහන්සේලාද මෙලෙස භාවනා කටයුත්ත දියුණු කළ හැකි බවට විස්තර කර දෙන්නේය. එම විස්තර වනාහි පහත සඳහන් ලෙසට වන්නේය මහාභූතයන් කලාපීය උපාධරූප මගින් පරිච්චින්න වන ආකාරය නිල්වර්ණ මහාභෝතයෝ රන්වන් වූ මහාභූතයෝ සුගන්දවත් වූ මහාභෝතයෝ දුගද මහාභූතයෝ යනාදී ලෙස වූ කලාපීය වර්ණ ගන්ද යනාදී වූ උපාදාරෝපයන් විසින් මහාභූතයන් ප්‍රකට වනු පිණිස විශේෂ කොට දක්වන්නේය. කලාපීය මහාභෝතයන් ඇසුරු කොට ඇති එම කලාපීය උපාදාරූපයන් කලාපයන්හි මහාභූතයන්ට බාහිරින් නොවන බැවින් එම උපාදාරූපයන් එම කලාපයේ මහාභූතයන් පරිච්චින්න කොට සිටින්නේය. සෙවනැල්ල පහලවීමට හිරුවලිය නැමැති හේතුධර්මය ප්‍රකටව තිබිය යුතුය. රාත්‍රියයේ හිළුවලි හිරුවලිය නැති නිසා සෙවනැලි ප්‍රකට නොවෙයි. එම නිසා හිරුවලිය සෙවනැල්ල ප්‍රකටව මතුීමට තු ධර්මය වන්නේය හිරුවලිය ප්‍රකටව තිබීම යන මේ හේතුධර්මය නිසාම සෙවනැල්ල මතුවිය යුතුය මෙලෙස හිරු එලිය නම් වූ හේතුධර්මය තිබීම මේ හිරුවලියෙන් සෙවනැල්ලක් මතුකිරීමට හැකියාව තිබීම යන මේ කරුණු නිසාම හිරු එලිය හා සෙවනැල්ල යන මේවා අනෝන්‍ය වශයෙන් එකින් එක පරිච්චින්න වන්නේය යන්න සිදුවෙයි අනු ටීකා දෙක එකසිය පණසාය පිටුව. මේ කියවන අනුව කාරික ධර්මය හා කාරක ධර්මය පහළවීමේදී පවා එකිනක අන්යෝන්‍ය වශයෙන් පරිච්චින්න වී සිදුවේ යැයි මෙයින් කියවෙයි. පින්වත් ඔබ හොඳින් අවව ඇති විට අවුව වැටන තනකට පොළොව මත වැටි ඇති හිරුවලියක් හා ගස සිෙමනැ ලක් වෙත අවධානී යොමුකොට බලන්න ොෝො මත ට ති රුවෙලිය සහ ගසක සෙවනැල්ල පහසුවෙන් දැකගත හැකිය. හිරුවලිය නැමැති හේතුව නිසා සෙවනැල්ල පහලවෙයි. හිරුුවලිය නැති විට සෙවනැල්ල මතුවිය නොහැක්කේය. හිරු එලිය සෙවනැල්ල පරච්චින්න කොට සිටින්නේය. සෙවනැල්ලද මේ හිරුවලිය යැයි සීමා කොට පරච්චින්න කොට සිටින්නේය. නමුත් හිරුවලිය සෙවනැල්ල මතුවීමට හේතුව වන්නේය. සෙවනැල්ල වනහි හිරුුවලිය නිසා මතු වූ හිරුුවලියෙන් පහළ වූ පලයකි. මෙලෙස කාරක ධර්මය විසින් කාරිත ධර්මය පහළවීමේදී පවා එකනෙක අනනෝ්‍ය වශයෙන් පරිච්චින්නවීම සිදුවන් ඒමය. මෙලෙසටම යෝගාව්චය පුද්ගලයා දැන්මෙන් රූප කලාප එකේ එකක් තුල පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් ඥානයෙන් පරිච්චේද කොට ගැනීමේදී. රූප කලාපයන් ඥානයෙන් දැකගත් විට පමණි එම රූප කලාපයන් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් පරිග්ගහ වශයෙන් ගත හැක්කේ ඉදින් රූපකලාපයන් එසේ නොදැක හමු නොවී එම රූපකලාපයන් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් පරිග්‍රහ කොට ගැනීම සිදුවියන හැක්කේීමය රූප කලාපයන් ඥානයෙන් දැකගැනීමේදී අඩු වශයෙන් එම රූපකලාපයන් තුළ පිහිටා ඇති වන්න යන රූපාරම්මන වර්ණ රූපය දැකීමෙන්ම රූපකලාප දැකගත හැක්කේය එම රූපකලාපයන් හි වර්ණ රූපය දැකබලාගත් විට රූපකලාපයන් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් තවත් හොඳින් පරිග්‍රහ කළ හැක්කේය තවදුරටත් රූප කලාපයන් ගේකක්්තුල පිහිටා ඇති සත්‍රම හා ධාතුූන් පරිග්‍රහ කළ හැකිේ විටදී සත්‍ර මහාධාතුූන් හි වර්ණ රූපය, ගන්ද, රසය, ඕෝජාව යනාදී කලාපිය උපාදාරූපයන් වඩා හොඳින් පරිග්‍රහ කිරීම සාර්ථක වන්නේය. හේතුව වනාහි මෙම උපාදාරූපයන්ට සත්‍රමහාධාතුූන් හෙවත් මහාභූත ධර්මයන් සහිත රූප කලාපයන්ගෙන් බාහිරව විහිටා සිටීමට නොහැකි වන නිසාය. මහාභූත ධාතු හතර ඇසුරුකොට එම රූප කලාපේ උපාදාරූප පහළ වෙත් කලාපගත මහාභූතයන් සහජාත, නිස්සය, ආදී පච්චය ශක්තියෙන් උදව් උපකාර නොකරන අවස්ථාවන්හි එම කාලයේ උපාදාරූපයන්ට පහළ විය නොහැක්කේය. තෞදුරටත් උපාදාරූපයන් නොමැතිව මහාභූතයන්ට පමණක් පහළවීමද නැත. ලස්සන අවලස්සන ගඳ සුවද යැයි දැනගැනීමට හැකිවීම එම කලාපේ උපාදාරූපයන් නිසා බව යෝගාවචර පුද්ගලයාට දැනගැනීමට හැකිය අවත්ද ලැබේ. මහාභූත වනාහි ඇතිකරවන හේතු ධර්මවන්නේය උපාදාරූපයෝ වනාහි ඇතිවන එවත් පහළ වන පල ධර්මවන්නේය. මෙලෙස ඇතිකරවන ධර්මයෝ හා ඇතිවන ධර්මයන් පහලවීම් වශයෙන් කලාපීය මහාභූතයන් හව් හා උපාදාරූපයන් අන්ඥෝන්‍ය වශයෙන් එකනෙක පරිච්චින්න වන්නේය. මහාභූත වනාහි හිරුවලිය හා සමානය උපාදාරූපයන් හිරුවලිය නිසා පහළවන ගසක සෙවනැල්ලක් සේ වෙත්. මේ පැහැදිලි කිරීම අනුව පරමාර්තයත්තෙක් ඥාන ඇස යොමුකරවනු පිණිස ධර්මයන් පරිග්‍රහ කිරීමේදී මහාභූතියන් පරිග්‍රහ නොකොට උපාදාරූපයන් පරිග්‍රහ කිරීමේදී උපාදාරූපයන් පරිග්‍රහ නොකොට මහාභූතයන් පරිග්‍රහ කිරීමද පහසු කරුණක් නොවන බවද වටහා ගතයුතුය. අඩුම ප්‍රමාණයෙන් ආකාසධාතුව හා වර්ණරූපය නම් වූ උපාදාරූපයන් පරිග්‍රහ කිරීමට අපහොසත්ව ඥානයෙන් නොදැක රූප කලාප දැකගැනීම සිදු නොවිය හැක්කකි ලාප නොදැක රූප කලාප එකේකක් තුළ පිහිටා ඇති සත්‍රම හා ධාතුූන් පරිග්‍රහ කිරීම අපේක්ෂා කළ නොහැකි දෙයකි. රූප කලාප එකේකක් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් පරිග්‍රහ කළ නොහැකිනම් නියම පරමාර්ත රූපධර්මයන්ද නොදැක සිටිනවා වන්නේය. රූප පරමාර්තයන් තවම නොදුටු එම පින්වතාගේ සන්තානයේ නියම විපස්සනා ඥානය වනාහිී කිසිම ක්‍රමයකින් පහළවිය නොහැක්කේය. තෞදුරටත් රූප කලාපය එකකක් තුළ පිහිටා ඇති සත්‍රමහා භූතයන් භාවනා නොකර පරිග්‍රහ නොකර එම කලාපේම උපාදා රූපයන් දිගට පරිග්‍රහ කිරීමද ආසපොලවමෙන් ඉතා ඇත් වන්නේය. එම නිසා රූප කලාප එකක් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් පරිග්‍රහ කළ පින්වත් ඔබ එම රූප කලාපීය උපාධන රූපයන්ද දිගටම පරිග්‍රහ කරන්න. වන්න හෙවත් වර්ණය. රූප කලාපයක් පාස වන්න යැයි කියන රූපාරම්මන වර්ණ රූපයක් ඇත. පාසුවෙන් දැකගද හැකිද වන්නේය. පින්වත් ඔබගේ සන්තානයේ අකණ්ඩව පහළවන්නා වූ සමත භාවනා සිත, විපස්සනා භාවනා සිත හා මුසු වූ ඥානය නිසාවන ආලෝකය වනාහි දිලිසමින් ප්‍රභාස්වරව පවතින්නේය මෙම ආලෝකයේ උපකාරයෙන් එම රූපකලාපයෙහි වර්ණරූපය මහා කුසල මනෝදවාරික විපස්සනා ජවනවීති සිත් සන්තතිය මගින් හෝ වෙන තාකාරයකින් මහා කුසල මනෝදවාරික විපස්සනා ජවනසිත් සන්තතිය තුළ අඩංගු ඥානයෙන් දැක්කනෙමින් පවතින්නේය. ගන්ද හෙවත් ගන්ධය කලාපයක් පාස ගන්ධය පවතින්නේය එය මහා කුසල මනෝදවාරික විපස්සනා ජවනසිත් සන්තතිය මගින් දැනගත හැකි ධර්මයක් වන්නේය. නමුත් සමහර යෝගාවචර පුද්ගලයන්ට වනාහි නාසයෙන් මදක් ඇත ඇසවැනි එක්ස්ථානයක පිහිට ඇති රූපකලාපයක ගන්දය වෙත සිත යොමුකොට අරමුණු කරද්දී එම ගන්දය ප්‍රකට නොවී තිබීමට හැක අරමුණු කළද ලබාගැනීමට නැහැකි විය හැක විශේෂයෙන් සුද්ධ විපස්සනායානික පුද්ගලයන්ට මේ බහුලව පහළ වන දුෂ්කරතාවක් වන්නේය එම අවස්ථාවයහි ගාන ප්‍රසාදය හා භවාංග චිත්ත ප්‍රසාධයනම එකට පරිග්‍රහ කරන්න නාසය තුළ පිහිටා ඇති ගාන ප්‍රසාදය ඇති සියුම් කොටසෙහි ඇති සත්‍රමහා ධාතුූන්ට අවධානය ොමු කොට භාවනා කරන විට ර කලාපයන් පහසුවෙන් දැකගතහැකි වන්නේය. එම රූප කලාපයන් තුළ පැහැදිලි රූප කලාපයෝද අඩංගුය. ඒවා ගාන දසකහා කාය දසක පැහැදිලි කලාපයෝය. එම ගාන දසක කලාපයන් හි පිහිටා ඇති ගාන ප්‍රසාදය සමස්තයක් ලෙස පරිග්‍රහ කරන්න. තවදුරටත් ශඩ් ින්ද්‍රියන් තුළ පිහිටා ඇත්තා වූ පැදිලි රූප කලාප අපහැදිල් රූප කලාපයන්ද සත්‍රමහා ධාතුූන්ද. සාර්ථකෝ භාවනා කොට ලබාගත හැකි මෙවැනි අවස්ථාවන් හිීද හද තුළ පිහිටා ඇති වූ අපැදිලි වූ හදය දසක කලාපයන් තුළ අඩංගු ඇති හදයවත්තු රූපය පිහිටිකොට ඇත්තා වූ ප්‍රභාස්වර වූ දිලිසෙන්නා වූ බවාංග මනෝප්‍රසාදේද පහසුවෙන් දැකියහැකි වන්නේය මේ බවාංග මනෝප්‍රසාදේද පරිග්‍රහ කරන්න මෙලෙස පින්වත් ඔබ එම ගාන ප්‍රසාදය හා බවාංග මනෝ ප්‍රසාදය නම් වූ ප්‍රසාධයන් දෙක එකට පරිග්‍රහකොට භාවනා කර බලනට කැමති රූප කලාපයන් හි ගන්දය අරමුණු කොට භාවනා කර බලන්න ගන්දය වනාහි ගාන විஞ්ඥානය මගින්ද දනගතහැකි ධර්මයක් වන අතර මනෝවිං්ඥානය මගින්ද දනගත හැකි ධර්මයක් වන්නේ ගානවිඤ්ඥානය වනහි ගාන ප්‍රසාදය පිහිටකොට පවතින්නේය. මහා කුසල මනෝදවාරික විපස්සනා ජවනවීති චිත්ත සන්තතිය නම්බූ මනෝවිඤ්ඥානය වනාහි බවාංග මනෝප්‍රසාදය පදනම් කොට හදේ වත්තුව පිහිටකොට පවතින්නේය. එම නිසා ගන්දයේ මත මන්සිකාරය පවතින්නේ නම් දක්කූ ලෙස දුෂකරතා ඇති විට අදාළ පැහැදිී රූප දෙක නම් වූ ද්වාර්ය හා ගන්ධාරම්මනය යන දෙක එකතුව පරිග්‍රහ කරමින් භාවනා කළයුතුය. මේ ක්‍රමය ගන්ධාරම්මනයකින් පරිග්‍රහකිරීම ආරම්භ කරන ආධිකම්මික පුද්ගලයෙකු සඳහාම වන්නේය සාර්ථක වූ විට එම ගන්ධාරම්මණය මහ කුසල මනෝදවාරක විපස්සනා ජවනවීති නම් වූ මනෝවිඤ්ඥානයන්ද මනසිකාරය යොදවා ලබාගතහැකි වන්නේය ගන්දාරම්මනයක් ගාන විඤ්ඥානයෙන් අරමුණුකොට මනසිකාරය පැවැත්වීම යටකී ලෙස සිදුවන්නේය සාර්ථක වූයේ නම් මැනවි සාර්ථක නොවූයේ නම් තමා ලබාගෙනැත්තා වූ සමාධිය නැවතත් අහවුරු කරන්න රූප කලාප එකකක් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් බොෝ වාර්ගණනක් පරිග්‍රහ කරන්න අනතුරු ආග්‍රහණ කරන ගන්ධාරම්මණයක් මත ඉහෙත සඳහන් ක්‍රමයට අනුව දිගට භාවනා කරන්න. සාර්ථක භාවය ලබා ගත හැකි වන්නේය. ශ් ඉන්ද්‍රියන් හි පැහැදිලි රූප කලාප පහැදිලි රූප කලාපයන් අනුව භාවනා කරන්න. රස්ස හෙවත් රසල් ශද් ින්ද්‍රියන් හි පැහැදිලි රූප කලාප පහැදිලි රූප කලාපයන් හි පිහිට ඇති රසාරම්මණයන් අනුව මනසිකාරය පවත්වමින් එම රසාරම්මණයනිහි පැණි, ඇඹුල්, ලුණු, සැර, කහට තිත්ත යනාදී රස හයවර්ග සුදුසු ලෙස මනසිකාරය පැවැත්විය හැකය මෙය ජිවහාවිඤ්ඥානය මගින් දතහැකි ජිහාවිඤ්ඥාන ධර්මයක් ද වනාතර මනෝවිං්ඥාණින් දතහැකි මනෝවිඤ්ඥාන ධර්මයක් ද වන්නේය ප්‍රථමයෙන් රූප කලාපය යනිෙහි සත්‍රමහා ධාතුූන්ද සමඟ වර්ණ ගන්ධ යන මේවා සාර්ථකලෙස භාවනා කළ හැකි වූ විට එම රූපකලාපයන්හි පිහිටා ඇති රස ආරම්මණයන් දිගට භාවනා කරන්න. මනෝවිඤ්ඥානය මගින් පමණක් ප්‍රථමයෙන් භාවනා කරන්න. දුෂ්කරතා ඇති විට ජිවවා ප්‍රසාදය හා භවාංග මනෝප්‍රසාදය යන දෙක එකට එකතුව පරිග්‍රහ කොට රම්මණයකට යොමුකොට භාවනා කරන්න. සාර්ථක වී හැක්කේය සත්වයන් වනාහි රසාරම්මණයන් ජිවාවිඤ්ඥානයෙන් අරමුණු කරන්න ෝය. ජිවාවිඤ්ඥානයහි උපකාරයෙන් මනසිකාරය පැවැත්වීම වඩා පහසුිය හැක භාවනා ජවය බලවත් වී අකාලෙහි මෙම වන්න ගන්ධ රස ආදිය මහා කුසල වනෝදවාරක විපස්සනනා ජවනවීති සිත් සන්තතිය නම් වූ මනෝවිඤ්ඥානයෙන්ම දැන ගතහැකි පරිග්‍රහ කළහැකි ධර්මයක් වන්නහ පහද සදාන අට්ටකතා දැක්වීම කෙරහි අවධානය ොමු කරන්න විබංගට්ට කතාව දෙසී අසූ පහ පිටුව සබ්බේපි පනේස පහදෝ මනෝදවාරික ජවනයේ ඒව ලබ්බති භාවනා ජවය දුරුවල වී නම් ගාන විඤ්ඥානය ජිහා විඤ්ඥානය යනනාදීන්ගේ උපකාරය ලබාගෙන ඉක්මනින් වටහාගෙන ගන්ද රස ආදිය දැකගැනීමට මෙලෙස භාවනා කරන්නේ යයි සැලකී යුතුයි. ඕෝජා හෙවත් ඕෝජාව රූප කලාප එකේ එකක් තුළ පිහිට ඇති ඕෝජාව ආහාර්ධාතුව වන්නේ ය කම්මජ ෝජා චිත්තජ ෝජා උතුජ ආහාරජ ඕෝජායයි ඕෝජා හතර ආකාරයක් ඇත. රූප කලාපයන්හි අභ්‍යන්තරයටම මනසිකාරය විහිදුුවන්න. ඕෝජාව දැකගතහැකි වන්නේය. එය මනෝවිඤ්ඥාන ධර්මයක්ම වන්නේය. ඕෝජායයි දැනගතහැකි තවත් ලපුුණක් වනාහි මෙම ඕෝජාවෙන් රූප කලාප අංශූ, තවතවත් අලුතින් පහළ කරන බවය බොහෝ යෝගීන්ට මෙම ඕජාව බිත්තරයක මදය මෙෙන් රූපකලාප මධ්‍යයේ පිහිටි සාරය වශයෙන් දකගත හැක්කේය. එම ඕජා සාරයෙන් කලාප අංශු තවතව පහලවීම ගැනද සැලගලිමත් වියහැකිය. භාවනා කරන ක්‍රමය ඉදි්‍රියයේදී දක්වනු ඇත. ෂඩ් ඉන්ද්‍රියන් හීම භාවනා කරන්න. ජීවිත ඉන්ද්‍රිය හෙවත් ජීවිත ඉද්‍රිය. ජීවිතය පවත්වන ස්වභාවය කලාපීය කර්මජරූපයන් අනුපාලනය කරමින් පවත්නා වූ ස්වභාවධර්මයක් වන්නේය මෙය කර්මජරූප කලාපයන් හි පමණක් පිහිටා ඇත. ප්‍රථමයෙන් ප්‍රසාධරූප කලාපයන් හි පමණක් සෙවීමට පටන් ගන්න. එලෙස ප්‍රසාධදරූප දැකගත් පසු එහි ජීවිත ඉන්ද්‍රිය සොයන්න. පැහැදිලි රූප කලාප වනාහි යම් කිසි ප්‍රසාධ රූප වර්ගයකම අඩංගුවන්නක් බැවින් ඒ කාන්තේම්ම කර්මජරූප වන බැවින් එවැනි රූපකලාපයක් පාසාම ජීවිත ඉන්ද්‍රිය අනිවාරයෙන් පිහිටා ඇති බැවින් ජීවිතන්ද්‍රිය බැලීමට පටන් ගැනීමේදී ප්‍රසාධ රූපයකින්ම පටන්ගෙන බැලී යුතුය. පින්වා ඔබ එම ජීවිතන්ද්‍රිය ප්‍රසාධ රූප කලාපයන්ගෙන් පටන්ගෙන සොයන විට විත පැවැතීමේ ස්වභාවය ප්‍රථමය දැකගන්නාසේ මනසිකාරය පවත්වන්න බොහෝ යෝගීන්ට චලනය වන ස්වරූප වශයෙන් ජීවත්වන ස්වභාවයක් සජීවී බව යන්න දැකගත හැකි වන්නේය මෙලෙස දැකගත විට්ට කලාපීය කර්මජරූපයන් අනුපාලනය කරන ස්වභාවය දැකගන්නාසේ මනසිකාරය පවත්වන්න ජීවිතීද්‍රිය රූප කලාපයත් තුළ පිහිට ඇති කලාපීය කර්මජරූපයන් පමණක් අනුපාලනය කරන ස්වභාවය ඇති අතර. එමගින් අනිෙකුත් බාහිර රූප කලාපයන් හි පිහිට ඇති කර්මජරූපයන් අනුපාලනය නොකරන බව දතයුතුය. ප්‍රසාධ රූපයන් හි ජීවිතීන්ද්‍රිය සොයා දනගත් විට මනසිකාරය සාර්ථක වූ විට සමහරක් පැහැදිලි නොවන එනම් ප්‍රසාධ නොවන, රූපකලාපවල ජීවිතීන්ද්‍රය දිගට සොයා බලන්න මනසිකාරය පවත්වන්න. මෙම අප හැදිලේ රූපකලාපයන් වනාහි ශරීරය පුරා සරස පිහිටා ඇත භාවදසක කලාප ජීවිත නවක කලාප සහ පපු කුහරය තුළ පිහිටා ඇති හදය දසක කලාපයෝ වන්නාහ. චිත්තජ රූපකලාප උතුජ රූපකලාප ආහාරජ රූපකලාපයන් ද අපහැදිලිය මු එම රූපකලාපයන් හි ජීවිත ඉන්ද්‍රිය නොමැත හදය දසක කලාප භාව දසක කලාප ජීවිත නවග කලාපයන් ද පැහැදිලි නැත. හෙවත් ප්‍රසාද නොවෙයි. නමුත් එම රූප කලාපයන් හිී ද ජීවිතඉන්ද්‍රී අඩංගුුවන්නේය එම ජීවිත ඉන්ද්‍රිය ෂඩ් ඉන්ද්‍රියන් හීද ප්‍රසාදවත් පැහැදිලි රූපකලාපයන් හා පැදිලි සමහරක් රූප කල අපපයන් හිීද මනසිකාරය පවත්වමින් බලන්න භාවරූප පුරුෂභාවරූප ස්ත්‍රී භාවරූප පුරුෂයාය ස්ත්‍රියය යයිහඟවන ලක්ෂණය වන්නේය ෂඩ් ඉන්ද්‍රියන්හි දිග සරස පිහිටා ඇති රූපයකි පැහැදිලි රූප කලාපයන් සමහාරක්කී පිහිටා ඇත්තේය පැහදිලි රූප කලාපයන් හි පිහිටා ඇති ජීවිතීන්ද්‍රිය වටහාගෙන මනසිකාරයකට හසු කරගත් පසු අප හැදිලි රූප කලාපයන් හි ද ජීවිතීන්ද්‍රිය සොයා බලන්න මනසිකාරය පවත්තුවන්න ඉතින් අප හැදිලි රූප කලාපයන් හි ජීවිත ඉන්ද්‍රිය සොයා බලන්න මනසිකාරය පවත්වන්න ඉදි පහැදිී රූප කලාපයන් හි ජීවිතිද්‍රිය සොයාබලා හමු නොවන විට භාවරූපයන් සම්බන්ධයෙන් දිගට මනසිකාරය නොපවත්වන්න. ජීවිතන්ද්‍රිය නොමැති කලාපයන් හි භාාවරූප නොවීම යට හේතුවයි. ඉදින් අපහැදිලි රූප කලාපයන්හි ජීවිතින්ද්‍රිය බලා හමූ විට එම රූපකලාපයන් හි භාාවරූපයන් දිගට සොයා බලන්න. නමුත් රූප කලාපයන් ජීවිත නවක කලාප නම් ජීවිතන්ද්‍රිය පමණක් තිබෙන නමුත් භාවරූප නොමැත්තේය ඉදින් එම රූප කලාප භාවදසක කලාප වී නම් ජීවිත ඉන්ද්‍රියද භාවරූපයද තිබිය හැක්කේය ජීවිතීන්ද්‍රිය නැති රූප කලාපයන් හි භාාවරූපයන්ද නැත ජීවිතීද්‍රය ඇත විටදී පමණක් භාවරූප පැවැති හැක්කේය භාවරූපයන් වනාහි ඒ කාන්තයෙන් කර්මජරූප වන්නේය. ජීවිතීන්ද්‍රියද කලාපිය කර්මරූපයක් පාස අනුපාලනය කරමින් පවත්වන්නේය. ආරක්ෂා කරන්නේය එම නිසා ජීවවිතීන්ද්‍රිය ඇති රූප කලාපයන් හි පමණක් භාාවරූපයන් දිගඩ සොයා බලන්න මනසිකාරය පවත්වන්න. ජීවිත නවක කලාප එනම් හදය දසක කලාප නොවී භාවදස්සක කලාපයන් වන්නේ වී නම් භාවරූප දැක ගතහැකි වන්නේය පිරිමි යෝගීන් තමා වශයෙන් පුරුෂ භාවරූපයන් සම්බන්ධෙන් බලන්න ගැහැනුයෝගීන් ස්ත්‍රීභාවරූපයන් සම්බන්ධයෙන් බලන්න පුරුෂයන්ට පුරුෂභාවරූපද ස්ත්‍රීන්ට ස්ත්‍රීභාවරූපයද යනුවෙන් එක වර්ගයක්ම පමණක් පවතින්නේය ෂ භාවවරූපයනු මේ තැනැත්තා පුරුෂයකයැයි දැනගැනීමේ ලකුණයි. ස්ත්‍රී භාවරූපයනු මේ තැනැත්තිී ස්ත්‍රියකයයි දැනගැනීමේ ලකුණයි. හමුුවූ විට ශඩ්ඩීන්ද්‍රියන් එකින් එක මාරු කරමින් බලන්න. මෙම භාවරූපයන් ශඩ්ඩින්ද්‍රියන් හි භාව දසක කලාප වශයෙන් පිහිටා ඇත්තේය. රූප ලෝකෙහි යෝගීන් බොහොමයක් හට දැකීමට අපහසුරූපයන් අතර ෝජා ජීවිතන්ද්‍රිය හා භාවරූපයන්ම වන්නාහ. එම රූපතුන්වර්ගය හා ඉහතින් පෙන්වන ලද්දා වූ පටවි ආපෝ තේජෝවායෝ වන්න ගන්ධ රස යන රූපධර්මයන් ශද්ඩින්ද්‍රියන් හි පිහිටා ඇති පැහැදිල් රූපකලාපයන් හි දස ආකාරයක් අපහැදිල් රූපකලාපයන් හි අටාආකාරයක් නව ආකාරයක් දස ආකාරයක් යනාදී වශයෙන් වෙන්වෙන් කොට බෙදා පරිග්‍රහ කළ හැකි වූ විට රූපකර්මස්ථාන වගුවල ලියා දක්වා ඇති ආකාරයට රූපධර්මයන් සම්පූර්ණවන ලෙස පරිග්‍රහ කරන්න විසුද්ධිමාර්ගය හාරසිය හැටාට පිටුවේ ඒ අට්ට කතා වහා ගැලපෙන ලෙස පොතේ හැටහත පිටුවේ වගු ලියා දක්වා ඇත. චක්කු දවාර රූප පනස්හතර. චක්කු දස්ක කලාපය. රූපාරම්මනයක් පැමිණ වැදීමට සුදසු වූ චක්කු ප්‍රසාදය දසවෙනි කොට ඇත්තා වූ පැහැදිලි රූප කලාප. කාය දසක කලාප පොට්ටා බාරම්මණයක් එනම් පටවි තේජෝවායෝ අභිමූකව පැමිණි වැදීමට සුදසු වූ ආය ප්‍රසාදය දසවෙනි කොට ඇත්තා වූ පැදිලි රූප කලාප භාව දසක කලාපය එෙවත් භාවරූපය දසවැනි කොට ඇත්තා වූ පැහැදදිලි රූප කලාප චිත්තජ අට්ටමක කලාප එෙවත් හදයවත්තු හිට කොට ඇති සිතින් උපදිනා වූ ඕජාව අටවැනි කොට ඇත්තා වූ අපහැදිලි රූප කලාප උතුජ අට්ටමක කලාප ෙවත් රූප කලාපයක් තුළ පිහිටා ඇති තේජෝධාතුව එනම් උතු ඒතුවෙන් පහළවන්නා වූ ඕෝජා වටවැනි කොට ඇත්තා වූ අපැහැදිලි රූප කලාප. ආහාරජ අට්ටමක කලාප හෙවත් ආහාර හෝජාවෙන් හටගත් පෝජා වටවැනි කොට ඇත්තා වූ අපහැදිලි රූප කලාප. සැලකී යුතුයි මේ පණ සතර ආකාර රූප මිටියට සසම්භාර චක්කු යැයි කියනු ලැබේ. ඒතුළ පිහිටි චක්කු ප්‍රසාදයට ප්‍රසාධ චක්කු යන නම යෙදෙයි. පොතේ හැටාට පිටුව සෝත ද්වාර රූප පනස් සතර වගුව. සෝත දසක කලාපය හෙවත් ශබ්ධාරම්මණයක් ආපාර්ථගතව පැමිණ වැදීමට සුදුසූ සෝත ප්‍රසාදය දසවැනි කොට ඇත්තා වූ පැදිලී රූප කලාප සැලක යුතුයි මේ පනස්සතර ආකාර වූ රූපධර්මයන්ට සසම්භාර සෝතයයි කියනු ලැබේ ඒ තුළ පිහිටි සෝත ප්‍රසාදයට ප්‍රසාධ සෝත යන නමයදේ කාය දසක කලාප ආදී ඉතිරි පස් ආකාර රූප කලාපයන් හි තේරුම ඉහත චක්කු දවාරහි කියන ලද ක්‍රමයට දත යුතුයි හට නමවෙන පිටුව ගාන දවාර රූප පනස් සතර වගුව ගාන දසග කලාපය හෙවත් ගන්ධාරම්මණයක් ආපාතගතව පැමිණ වැදීමට සුදුසු වූ ගාන ප්‍රසාදය දසවනි කොට ඇත්තා වූ පැහැදි්‍රී රූප කලාප මේ පනස් අතරආකාර වූ රූපධර්මයන්ට සසම්භාර ගානයැයි කියනු ලබේ ඒ තුළ පිහිටි ගාන ප්‍රසාදයට ප්‍රසාධ ගානයන නමයෙදයි ොේ හැත්තෑව පිටුව ජිවහා දවාර රූප පන සතර වගුව ජිවහා දසක කලාපය හෙවත් රසාරම්මණයක් ආපාතගතව හෙවත් අභිමුකෝව පැමිණ වැදීමට සුදුසු වූ ජිවහා ප්‍රසාදය දසවිනිකොට ඇත්තා වූ පැහැදිලි රූප කලාප මේ පණස් සතරාකාර රූපධර්මයන්ට කලින් මෙෙන් සසම්බාර ජිවහා යැයි ඒ පරියායෙන් කියනු ලැබේ තුළ ඇති ජිවා ප්‍රසාදයට ප්‍රසාධ ජීවහා යන නමයේදයි පොතේ ඇත්තේක පිටුව කාය දවාර රූප හතලිස් අතර වගුව. සැලක යුතුයි මේ හතලිස් හතර ආකාර රූපධර්මයන්ට සසම්භාර කාය ඇය කියනු ලැබේ ඉරු තුළ ඇති කාය ප්‍රසාදයට ප්‍රසාධකාය යන නමයදයි. ධාතු කර්මස්ථාන විස්ථාර ක්‍රමේහිලා දක්වන හතලිස් දෙක් කොටස් යනු මේ කාය දවාරේ එනම් ශරීරයේ පිහිටා ඇති රූපධර්මයන්ම නැවතත් හතලිස් දෙකප්පු ආකාරයන්ට බෙදාාවෙන්කොට භාවනා කිරීමක් වන්නේය. ඒ නිසා ධාතුකර්මස්ථාන විස්ාර ක්‍රමය අනු ඇතැම් කොට්ටාසයන්හි පිහිටා ඇති රූපධර්මයන් ගණන් කොට දැක්වීමේදී. හතලිස් හතර යැයි ගැනේ නම් එය ඉහත දැක්වූ හතලස් හතර ආකාර රූපයෙන්ම අදහස් කරන්නේ ඇයි සලකා ගතයුතුයි පොතේ හැත්ත දෙකපිටුව මනෝදවාරහෙවත් හදවත රූප පනසතර වගුව හදය දසක කලාප හෙවත් මනෝධාතු මනෝවිඤ්ඥානධාතු යන සිත්හි ඇසුර ලැබ පහළ වන්නා වූ හදවත්තු රූපය දස්වැනි කොට ඇත්තා වූ අප හැදිල් රූප කලාපයි පනස්සතරාකාර රූපධර්ම සසම්භාර හදයයැයි කියනු ලැබේ. ඒ තුළ හදේරූපේට හදේ වත්තු යන නම යෙදෙයි. මනෝද්වාරය යනු මෙහිදී අට්ටකතාචාරයන් වහන්සේ වනාහි හරදට මනෝද්වාරයයැයි විවහාර කරති. විසුද්ධ මාර්ගය හාරසිය හැටාටිපිටුව මෙෙස්ූ අට්ටකකාතා විවාහාරයට යොදමින් ඉදිරියට මනෝදවාරය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දක්වන්නෙමු සංයුක්තනිකාය අට්ටකතාව තුන හත්තර පිටුව බුරුම මහාටීකාව දෙක හාරසිය දහය පිටුව ඉහත සඳහන් අට්ටකතා ටීකා විස්තරවලට අනුව බවාංගයටද මනොෝදවාරයැයි කියනු ලැබේ මනෝොදවාරා වජ්‍යන හා සමග එදන බවාන්ගේයටද මනෝදවාරයැයි කියනු ලබේ. හදේ වත්තුවටද ධනූපචාර වශයෙන් මනෝදවාරයයි කියනු ලැබේ. ධනූපචාර බවාන්ගේ හෙවත් ආවජ්‍යනය සමග වූ බවාන්ගේ හදය වත්තුවම පිහිටකොට ඇසුරු කොට පහළ වන්නේය. නිශ්වය ලබන්න වූ බවාන්ගේ නැතිනම් නිශ්්‍රය ලබන්නා වූ ආවජ්‍යනය හා සමග යෙදෙන බවාන්ගේ රූපයක් ලෙසට නිශ්්‍රය දෙන්නා වූ හදේ වත්තුවට ධනූපචාර වශයෙන් මනෝදවාරය යැයි කියනු ලැබේ ජීවිත නවක කලාප ඉහත සඳහන් රූපකර්මස්ථාන වගුවල ජීවිත නවක කලාපය ඇතුළත් නොකරන ලදී ත් විසුද්ධ මාර්ගය හාරසියහතලිස් දෙක පිටුවෙහි තේජෝ කොට්ටාසය හා වායෝකොට්ටාසයහි ජීවිත නවක කලාප දක්වා ඇත පින්නොත් ඔබට එම ජීවිත නව කලාපය අඩගු කොට සමස්තයක් ලෙස ගෙනද භාවනා වශයෙන් වැඩිය හැක්කේය විශේෂයෙන් තේජෝ කොට්ටාසවායෝකොට්ටාසයන් හි නොරදවාම එලස පරිග්‍රහ කර භාවනා කළ යුතුවන්නේය ජෝ වායෝ කොට්ටාසයන් වනාහි ශරීරය පුරාම දිග සරස පිහිට ඇති කොට්ටාසියන් වන්නාහ ෂඩ් ඉන්ද්‍රීියන්හි රූප කලාප විග්‍රහය රූප පරිග්‍රහාක්‍රම කාය ප්‍රසාද අඩංගු කාය දසක කලාපයන් ශඩ් ඉන්ද්‍රී අන්හි සෑම තැන පැති්‍ර පවතින්නේය භාව රූප අඩංගු භාව දසක කලාපයෝද ශ්‍රඩ්ධින්ද්‍රියන්හි සෑම තැන පැතිර පවතින්නේය චක්කු ප්‍රසාය කාය ප්‍රසාදය ආදී ප්‍රසාද. පැහැදිලි රප අඩංගුව ඇති චක්කු දසලාප කාය දසක කලාප ආදී ඒ ඒ රූප කලාපයන් වනාහි හාල් පිටිහා කහාකුඩු සමව මිශ්්‍රකොට ඇතිසේ. චක්කුවාදී ශ්‍ර්ඩින්ද්‍රියන් හි එකට මිශ්්‍රවී පවතින්නේය. චක්කු දසක කලාපයන් ඇසෙහි පමණක්ම පිහිටා ඇත. සෝත දසක කලාපයන් කනේ පමණක් පිහිටන්නේය. ගාන දසක කලාපයන් නාසේ පමණක් පිහිටයි. ජිවහා දසක කලාපයන් දිවේ පමණක්ම පිහිටයි. හදය දසක කලාපයන් හරදේ පමණක්ම පිහිටා ඇත. කායි දස කලාපහා බාව දසක කලාපයන් කන් නාස දිවශරීරය හදය යන සෑම තැනම පිහිටයි. පැතිට පවතී. එම නිසා ඇසෙහි චක්කු දසක කලාප කාය දසක කලාපයයි පැහැදිලි රූප කලාප දෙවර්ගයක් කි. කනේ සෝත දස කලාප කාය දසක කලාපයඇයි පැහැදිලි රූප කලාප දෙවර්ගයක් නාසේ ගාන දසක කලාප, දසලාපයයි, පැහැදිලි රූප කලාප දෙවර්ගයක් දිවෙහි ජිවා දසක කලාප කාය දසක කලාපයයි, පැහැදිි රූප කලාප දෙවර්ගයක්, ශරීරයේ කාය දසක කලාපයයි පැහැදිලි රූප කලාප එක් වර්ගයක් හරදේ කාය දසක කලාපයයි, පැහැදිලි රූප කලාප එක් වර්ගයක් වශයෙන් විවිධව පවතින්නේය Sන්, නාස් දිව යන තැනහි පැහැදිලි රූප කලාප හෙවත් ප්‍රසාදරූප දෙවර්ගයක් ඇති බැවින් එම ප්‍රසාද රූප හෙවත් පැහැදිලි රප ඥානයෙන් පරිච්චේද වශයෙන් බැලීම කළ යුතුය. යෝගාවච්චර පුද්ගලයාට මේ අවධයේදී වනාහි පැහැදිලි රූප කලාප අංශු මාර්ගයෙන් පමණක් දැක ගැනීම හමුවීම වන්නේය චක්කු ප්‍රසාද ලක්ෂණ. විසුද්ධ මාර්ගය තුන්සිය තිස්තක පිටුවෙන්. රූපා අරමුණ අභිමුකව පැමිණ වැදීමට සුදුසුව වූ සත්‍රමහා ධාතුූන් හි, පැහැදලි බව ස්වභාව ලක්‍ෂණය කොට ඇති රූප ධර්මය චක්කු නම්වෙේ. වෙනත් ලෙසකට රූපාරම්මණයක් ආපාතගත වී පැමිණ වැදීමට සුදුසුූ මහාභූත ධාතුූන්හි පැදලි වූ ස්වභාවය චක්කු ප්‍රසාදය නම්වෙයි. කාය ප්‍රසාද ලක්ෂණ විසුදිමාර්ගය තුන්සිය තිස් දෙක පිටුව. පොට්ට බාරම්මන පටවිතේජෝ වායෝ වැදීමට සුදුසු වූ සත්‍රමහාභූත ධාතුූන්ගේ පැහැදිලි බව. ස්වභාව ලක්ෂණය කොට ඇති ධර්මය කාය ප්‍රසාද නම් වෙයි. වෙනත් තාකාරයෙන් දක්වතොත් පොට්ට බාරම්මන දීමට සුදුසූ සත්‍රමහා භූතධාතුෝන්හි පැහැදිලි බව නම් වූ ස්ොභාව ලක්ෂණය කාය ප්‍රසාද නම්වෙයි. මේ පැහැදිලි කිරීමට අනුව චක්කු ප්‍රසාදය වනාහි, රූපාරම්මන වැදීමට සුදුසු ප්‍රසාදය වනාතර, කාය ප්‍රසාදය වනාහි, පොට්ඨ බාරම්මන වැදීමට සුදුසු වූ ප්‍රසාධයක් වෙයි. ඇසෙහි චක්කු ප්‍රසාදේ අඩංගු චක්කු දසක කලාපහා කාය ප්‍රසාදය අඩංගු කාය දසක කලාපයන කලාප දෙවර්ගය සම ලෙස මිශ්්‍රෝ පිහිටා ඇත්තේය කුමන ප්‍රසාදයක් චක්කු ප්‍රසාදය වන්නේද කුමන ප්‍රසාදයක් කාය ප්‍රසාදය වන්නේද කුමන රූප කලාපයක් චක්කු දසක කලාපයක් වන්නේද කුමන රූප කලාපයක් කාය දසක කලාපයක් වන්නේද යන්න අභිමකවී පැමිණෙන අරමුණහා ගැලපීමෙන් වෙන් කොට ගතයුතු වන්නේය. නමුත් මෙම ප්‍රසාදයන් වනාහි කලාපීය සත්‍රමහා ධාතුූුණහි පැහැදිලි බවනම් වූ ස්ොභාවය වනනිසා මෙලෙස නිශ්්‍රය ලබා දෙන කලාපීය මහා ධාතුූ පෙරාතුව නැවතනවතත් පරිග්‍රහ කොට තිබීමද විශේෂයෙන් අවශ්‍ය වන්නේය. චක්කු ප්‍රසාදය. චක්කු ප්‍රසාදය පරිග්‍රහ කරමින් භාවනා කිරීම සඳහා ප්‍රථමයෙන් ඇසෙහි පිහිටා ඇති සත්‍ර මහා ධාතුූන් පරිග්‍රහ කරමින් භාවනා කරන්න රූප කලාපයන් දැකැ ගත් විට පැහැදිරි රූපකලාප අංශුව කරමුණු කොටට පරිග්‍රහ කරන්න එම රූප කලාපේ අඩංගු රූප ස්වභාව දස්සේ අනුව දිගටම පරිග්‍රහ කරන්න එම දසක තුළ ප්‍රසාදය නම් වූ පැහැදිරි පරිග්‍රහ කරන්න බහෝ පැහදි රූප කලාපයන්හි පිහිටා ඇති ඔපවත් වූ ප්‍රසාධ රූප පරිග්‍රා කරන්න. එම ප්‍රසාදය සමීපේ පිහිට ඇති රූපකලාපේක අඩංගුව ඇති රූපාරම්වනයක් නැතිනම් රූපකලාපේක අඩංගුවේඇති රූපාරම්මනයක් අරමුණු වශයෙන් ගන්න. ඉදින් එම රූපාරම්මණය එම ප්‍රසාදයට ආපාතගත වී වැදන බවක් ඇත්නම් එම ප්‍රසාදේ චක්කු ප්‍රසාදය වන්නේය ප්‍රසාදය අඩංගු රූප කලාප චක්කු දසක කලාපයක්ම වන්නේය චක්කු ප්‍රසාදය තුළ පිහිටා ඇති රූපධර්ම දසවර්ගය පරමාර්ථ තත්ත්වයකට පිරිසිඳ දකිනතා පරිග්‍රහ කරන්න ඥානය මාර්ගයෙන් එකින් එක වෙන්වෙන් කොට ගන්න ඉදින් එම රූපාරම්මණය එම ප්‍රසාදයට නොවදින්නේ නම් එම ප්‍රසාදය චක්කු ප්‍රසාදය නොවන්නේය කාය ප්‍රසාදය වියහැකි වන්නේය ෙහි චක්කු ප්‍රසාදය හා කාය ප්‍රසාදය යන දෙකම පිහිටා තිබීම යට හේතුවයි. කාය ප්‍රසාදයක් ද නැද්ද යන වගේ පහත සඳන් ලෙසට පරිීක්ෂා කර බලන්න කාය ප්‍රසාදය පොට්ටබ් බාරම්මන එනම් පටවි තේජෝ වායෝධාතු ආපාදකතව වැදීමට යෝග්‍ය වූ වැදීම පිළිගන්නා වූ පැහැදිලි රූපය කාය ප්‍රසාදය වන්නේය. පළමුුව ඇසෙහි පමණක් පිහිටා ඇති සත්‍රමහා ධාතුන් ඥානයෙන් දැකගත හැකිවන ලෙසට සාභධානව භාවනා කරන්න. රූපකලාප දැකගන්නා විට පැහැදිලි රූප කලාප අංශුවක් නැතිනම් බොහොමයක් තුළ පිහිටා ඇති පැහැදිලි බව පරග්‍රහ කරන්න රූප කලාපේ ආසන්නේම ඇති රූපකලාපයක පිහිටා ඇති නැතිනම් බොහෝ රූපකලාපයන්හි පිහිට ඇති පටවි තේජෝ වායෝ යන පොට්හබ් ආරම්මණයන් වෙතට යොමුකොට අරමුණු කරන්න පරිග්‍රහ කරන්න අවධානයෙන් බලන්න තද බව නම් වූ ස්වභාවය අවධානයෙන් බලන්න ඉදි එම පොට්ටබ්බ ධාතුව එම ප්‍රසාධ රූපයට ආපාතගත වී වදින්නේද එම පොට්ටබ්බ ධාතු ආපාතගත වී වැදීම පිළිගන්නා ප්‍රසාර කාය ප්‍රසාධයක් වන්නේය. මේ කාය ප්‍රසාදය අඩංගු රූප කලාපය කාය දසක කලාපයක් වන්නේය. ඉදිින් එම ප්‍රසාද රූපය පොට්ටබ් බාරම්මණයක ආපාතගත වී වැදීම භාර නොගනී නම් එම ප්‍රසාදය චක්කු ප්‍රසාදයක් වන්නේය චක්කු ප්‍රසාදයක් ද නැද්ද යන්න ඉතා පැහැදිලි කල චක්කු ප්‍රසාදය පරික්ෂා කරන ක්‍රමය අනුව පරීක්ෂා කරවලන්න. මෙලෙසින් පින්වත් ඔබ චක්කු දවාරෙහි එනම් ඇසෙහි චක්කු දසක කලාපහා කායදසක කලාපයන් වෙන්වෙන් වශයෙන් භාවනා කළ හැකි වන්නේය. චක්කු දසක කලාපයන්හි පිහිටා ඇති දස ආකාර රූපධර්මයන්ද, කාය දසක කලාපයන්හි පිහිටා ඇති දස ආකාර රූපධර්මයන් පරමාර්ථ පිරිසිද දක්නාතෙක් භාවනා කරන්න. ඉදින් පින්වත් ඔබ ඇසෙහිම අපහැදිලි රූප කලාපයන්හි ඇතුළත් භාවරූප ආදී භාව දසක කලාපයන්ද පරමාර්ථ පිරිසිඳ දක්නාාතෙක් දිගට පරිග්‍රහ කළ හැකිනම්. ඇසහි චක්වු දසක කලාප කාය දසක කලාප භාව දසක කලාප යන මේවා පරිග්‍රහ කිරීම මෙතකින් හමාරය. එම රූප කලාප තුන්නාකාරයන් අතීත භවයකදී කරන ලද අවිද්‍යා තන්හා උපාධානයන්ගෙන් පිරිවරණ ලදුව කරනලද සංස්කාරස්කන්දය හේතුවෙන් පහළ වූ කර්මජ රූපයෝ වන්නාහ චක්කු දවාරයෙහි කාය දසක කලාප භාව දසක කලාපයන් යන මේවා පරිීක්ෂා කළ ක්‍රමටම සෝත ද්වාරයන් ආදී ඉතිරි පංච ද්වාරයන්ද පරිග්‍රහ කරන්න. සෝත ප්‍රසාදය විසුදිමාර්ගය තුන්සිතිස් දෙක පිටුවෙන් සද්ධාරම්මණයක් ආපාත ගතව වැදීමට යෝග්‍ය වූ සත්‍රමහා ධාතුූන් හි පැහැදිලි බව සත්‍රමහා ධාතූන්හි ඔපවත් බවම සෝත ප්‍රසාදයයි. කනතුළ පිහිටා ඇති සත්‍රමහා ධාතූන් ඥානයෙන් දැකගන්නා පරිදි පරිග්‍රහ කරන්න. අවධානයෙන් බලන්න. රූප කලාපයක් දැකගත් පසු එම රූප කලාපයක් තුළ පිහිටා ඇති ඔපවත් බව නැතිනම් බොහෝ රූප කලාපයන්හි පිහිටා ඇති පැහැදිලි බව පරිග්‍රහ කරන්න අරමුණු කරන්න. හුස්ම ගැනීමේ ශබ්දය වැනි අජ්්‍යත්ත ශබ්දයක් වේවා බාහිර ශබ්දයක් වේවා මොනයම් හෝ ශබ්දයක් වෙතට සිත යොමා බලන්න. ඉදින් එම ශබ්දය එම ප්‍රසාදරූපයට පැහැදිලි රූපයට ආපාත ගත වී වදින්නේ නම් ශබ්දයන් ආපාථ ගත වී වැදීම පිළිගන්නා එම ප්‍රසාදය සෝත ප්‍රසාදය වන්නේය එම ප්‍රසාද රූප ඇතුළත් රූපය කලාප වනාහි සෝත දසක කලාපයන් වන්නේය එම රූපකලාපයන් හි පිහිටා ඇති දසාකාර රූපධර්මයන් පරමාර්ථ පිරිසිද දක්නාා තෙක්ම පරිග්‍රහ කරන්න එකින් එක ඥානයෙන් විභාග කර බලන්න ඉදින් කනේ පිහිටා ඇති එම ඔපොවත් බාට ශබ්දයක් ආපාතගතව වදින්නේ නැතිනම් ඒ පැහැදිලි රූපය හෙවත් ප්‍රසාධරූපය සෝත ප්‍රසාධය නොවී කාය ප්‍රසාදය විය හැකි වන්නේය. කාය ප්‍රසාදයක් ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට, පොට්ටක් බාරම්වණයන් උපයෝගී කරගෙන ඉහත විස්තර කළ ක්‍රමයට භාවනා කර බලන්න. කනෙහිද සෝත දසක කලාප කාය දසක කලාප භාව දසක කලාපයන කලාපයන්ද දිගට පරමාර්ථ පිරිසිඳ දක්නාා තරමට පරිග්‍රහ කරන්න. ඒවා කර්මජ රූප කලාපයන් වන්නාහ ගාන ප්‍රසාදය විසුද්ධිමාර්ගය තුන්සිය දෙක පිටු තුන්සිය තිස් දෙක පිටුව. ගන්ධාරම්මණයක් ආපාත ගතව වැදීමට සුදුසු සත්‍රමහා භූතයන් හි පැහැදිලි බව ගාන ප්‍රසාදය වන්නේය. කනෙහි සංවේදී කොටසෙහි සත්‍ර මහා ධාතුූන් පෙනරෙන ලෙසට භාවනා කරන්න. පරිග්‍රහ කරන්න. රූප කලාපයම් දැකගත් පසු පැහැදිලි රූප කලාපයත් තුළ පිහිටා ඇති පැහැදිලි බව නැතිනම් බොහෝ වූ පැහැදිලි රූපකලාපයන් හි පිහිටා ඇති පැහැදිලි බව පරිග්‍රහ කරන්න. ශරීරයේ කොතනැක හෝ පිහිටා ඇති රූපකලාපේක බොහෝ රූප කලාපයන් හි පිහිට ඇති ගන්ධාරම්මනයක් වෙතට සිත යොමුකොට අරමුණු කරන්න. ඉදින් එම ගන්ධාරම්මනය එම ප්‍රසාදයටම ආපාතගත වේනම් ගාන ප්‍රසාදය වන්නේය. එම ගාන ප්‍රසාදය දසවැනිකොට ඇත්තා වූ රූපකලාපයන් ගාන දසක කලාපයක් වන්නේය එම ගාන දසක කලාපයන් ෙදාවෙන් කොට පරමාරත රූප දසය පරිග්‍රහ කරන්න ඉදින් එ ප්‍රසාදරූපේයට ගන්ධාරම්මණයක් ආපාතගත වී නොවදී නම් එම පසා කාය ප්‍රසාදය විය හැක්කේය කායි ප්‍රසාධයද නැද්ද යන වගේ සහති කලෙස දැනගැනීමට පොට් හ් බාරම්මණයක් අරමුණු කොට ඉහත විස්තර කල් ලෙසට භාවනාා කොට බලන්න සාර්ථක වූට නාසයේ ගාන දසක කලාප කාය දසක කලාප, භාව දසක කලාප යන කලාපයන් පරමාර්ත පිසිණිද දක්නාාතයෙක් පරික්‍රහ කරන්න. මේවා කර්මජ රූපයෝය ජිව්හා ප්‍රසාදය විසුද්ධ මාර්ගය තුන්සිය තිස් දෙක පිටුවෙන්. රසාරම්මණයක් අභිමුක වැදීමට යෝග්‍ය වූ සත්‍රමහා ධාතූන්ගේ පැහැදිලි බව සත්‍රමහා භූත ධාතුූන්ගේ හුදු පැහැදිලි බවම ජීවහා ප්‍රසාදය නම් වෙයි දිවෙහි පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් පරිග්‍රහ කරන්න අවධාරණය කොට භාවනා කරන්න රූප කලාප අංශු දැකකත් විට පැහැදිලි රූපකලාපයක් තුළ පිහිටා ඇති එසේ නැදිනම් පැහැදිලි රූප කලාප බොහොමයක් තුළ පිහිටා ඇති ප්‍රසාදය පරිග්‍රහ කරන්න සමීපව ඇති රප කලාපයත් තුළ පිහිටා ඇති නැතිනම් රූප කලාප බොහොමයක් තුළ පිහිටා ඇති රසාරම්මණයක් වෙත සිත යොමුකොට අරමුණු කරන්න. ඉදින් එම රසාරම්මණය එම ප්‍රසාධ රූපේටම ආපත්තගත වී වදින විට රසාරම්මණයන්ගේ වැදීම පිළිගන්නා වූ එම ප්‍රසාදරපය ජීවහා ප්‍රසාදය වන්නේය. එම ජීවහා ප්‍රසාදය දසවනි කොට ඇත්තා වූ ලාපය ජිවහා දසක කලාපය වන්නේය එම රූපකලාපය පරමාර්ථ පිරිසිදනතෙක් විභාග කරමින් දසාකාර පරමාර්ථ රූපධර්මයන් පරිග්‍රා කරන්න. ඉතින් එම රසාරම්මණය එම ප්‍රසාධ රූපයහි අභිමක වී නොවදී නම් එම ප්‍රසාරප කාය ප්‍රසාදය වියහැකි වන්නේය කාය ප්‍රසාධයක් ද නැද්දයන්න නිශ්චිතවීම සඳහා කලින් මෙන් එම ප්‍රසාධ රූපය සමිභස්ථානයක පිහිටා ඇති රූප කලාපයක් නැත්නම් රූප කලාප බොහොමයක පොට්හබ්බාරම්මණයක් වෙත යොමු කොට සිතින් අරමුණුකොට පරීක්‍ෂා කර බලන්න. කාය ප්‍රසාදයද නැද්ද යන්න විට දැනගත හැකි වන්නේය. විශ්වාස වූවිට දිවෙහි ජිවහාදසක කලාප කාය දස්ක කලාප භාව දසක කලාප යන කර්මජරූප කලාප තුන් ආකාරයන්හි පිහිටා ඇති පරමාර්ත රූප ධර්ම දසය පරිග්‍රහ කරන්න කාය විභාගය කාය දවාරයෙහි කාය දසක කලාප භාව දසක කලාපය යයි කර්මජරූප කලාප දෙවර්ගයක් පමණක් ඇත මනසිකාරය පවත්වන ක්‍රමය වනාහි ප්‍රකටය හැපීම දැනන්න ස්ථානයන් හි කාය දසක කලාපයෝ පමණක් පවතින්න්නහ. එලෙසටම භාව දසක කලාපයන්ද ඇස කන නාසය දිවශරීරය හරදය යන ශඩ් ස්ථානයන් හි දිග සරස එහිටා ඇත්තේය. බොහෝ දෙනා දැනගෙන සිටින භාාවරූපයන් හා සම නොවන්නේය. මෙම භාවරූපය තෙමේ මොහුුවනාහි පුරුෂය කියයි ප්‍රකට කරන නිසා මෝතුොමෝ වන හි ස්ත්‍රියයක්. ප්‍රකට කරන නිසා පුරෂයන් හාස්ත්‍රීන් බෙදාාවෙන් කරගත හැකි රූප වන්නේය භාාවරූපය චක්කු විඤ්ඥානේය ධර්මයක් යැයිකිවනො හැකිය මේ භාවරූපයන් නිසාම පුරුෂයන්ගේ ස්වරූප සටහන ඉරියව ස්ත්‍රීන්ගේ ස්වරූප සටහන ඉරියව යනාදිය දැනගැනීමට හැකිවීම පමණත් එයින් ගම් යවයි භාවරූපයන් මනසිකාරයට හසුකර ගැනීමේදී පිරිමියෝගීෙන් විසින් වනාහි ජීවිතරූප අඩංගු අපැහැදිලී රූප සමහරක පුරුෂභාවරූපයන් සඳහා සොයාබලන විට ගොරෝස වූ පුරුෂය හැසිරීම් ඇති යමත් දැකගතහැකිවනු ඇත මේ සලකුණු නිසා පුරුෂයකු වන්නේ යැයි වටහා ගතහැක නමුත් මෙම ගොරෝසු හැසිරීම් ඉරිියවස්වභාවය අට විධාතුවෙෙහි ගොරෝසු තද බව යන සමාන නොවන බවොහෝ දෙනෙකුට වටහා ගතහැක්කේය. එලෙසටම කාන්තායෝගීන්ද තමාගේ අධ්‍යාත්මක සන්තානයහි ජීවිත රූපවල අඩංගුව අපැහැද්දලි ඇතැම් රූපයන්හි ඉත්ති භාවරූපයන් සඳහා සොයාබලන විට රුදු කර්මණ්‍ය වූ ස්වභාවයක් දැකගතහැක්කේය. එම සල්කරෝ නිසා කාන්තාවක් වන්නේ යැයි වටහාගතහැක්කේය එම මරුදු කර්මන්න ස්වභාවය පටවිධාතුව එහි මුරුදු සිනිදු බවහා සමාන නොවන බව වටහා ගතහැක්කේය භාවරූපයන් සඳහා ශඩ් ඉන්ද්‍රියන් අනුවම භාවනා කරන්න මනෝදවාර හදයවත්තු විසුද්ධිමාර්ගය තුන්සිති සත්‍ර පිටුව. මනෝධාතු නම් වූ බවාංග මනෝප්‍රසාදය හා නෝවිඤ්ාන ධාතුනම් වූ පංචවිඤ්ඥානය හැර මනෝවිඤ්ඥාන සිත්වලට ආධාරක ස්ථානය වන රූපය හදයවත්තු රූපයයි. මේ මනෝ මනෝවිඤ්ඥානධාතුූන්ට නිශ්්‍රය වන්නා වූ රූපයවෙයි භාවනා ක්‍රමය පපු කුහරය තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් ප්‍රථමයෙන් පරිග්‍රහ කරන්න කලාප අංශු දැකගත්තු විට බවාග මනෝප්‍රසාදය පරිග්‍රහ කරන්න. සමත කොට්ටාසේදී දැක්වූ ලෙස බවාංග මනෝප්‍රසාදය පරිග්‍රහ කළ හැකි වූ යෝගාවචරයකුට මෙහිදී බවාාංග මනෝප්‍රසාදය නැවතවරක් පරිග්‍රහකිරීම දුෂ්කර නොවේ මෙම බවාංග මනෝප්‍රසාදයටටම භාවනා සිත යොමුකොට තමාගේ ඇගිල්ලක් සොලවා බලන්න. සොලවනු කැමති නවනු කැමැති සිත නවන සිත දැකගන්නා ලෙස ඉදිරියට මනසිකාරය පවත්වන්න. සිත පරිග්‍රහ කල විට එම සිතෙහි නිශ්වය ස්ථානය වන්නා වූ හදයවත්තු රූපය දිගට පරිග්‍රහ කළ බලන්න. සාර්ථක විය හැක්කේය. ඉතිින් සාර්ථක වී නම් බවාංග මනෝප්‍රසාදය සමඟ සොලවන නවනු කැමති සිත අඩංගූ. මනෝවිඤ්ඥාන ධාතු යන සියල්ල මෙම හදයවත්තු රූපයෙන්ම නිශ්්‍රය ලබා පහළවන ආකාරය වැටහී යන ලෙසට දිගට මනසිකාරය පවත්වන්න. මෙම හදේවත්තු රූපය ඉහත සඳහන් මනෝධාතුූ මනෝවිඤ්ඥානධාතුූ යනාදීන් සමග එකට සම්බන්ධව පහළවන ස්වභාවේ ඇත්තේය යන අදහස වෙයි. හදයවත්තුව නැති තැන විඤ්ාණයන් පහළවිය නොහැකි බව සම්බන්ධතාවයයි එම හදය වත් වූහි අඩංගුවන රූප කලාපයන් හදය දස්ක කලාප වන්නේය මෙම හදය දසක කලාප විච්චේදනය කොට දසාකාර් පර්මාර්ථ ධර්මයන් පරිග්‍රහ කරන්න. මෙහිදී සොලවනු නවනු කැමති සිත් ආදී සිත් මුලින්ම පරිග්‍රහ කිරීම සිතෙහි ස්ථානය වන හදය වත්තු රූපය නියම ලෙසටම වටහා ගැනීම සඳහාය සමහර යෝගීන්ට වනාහි බවාංග මනෝප්‍රසාදය පරිග්‍රහ කරමින් එම බවාංග මනෝප්‍රසාදය පිහිට කරගන්නා හදේවත්තු රූපයද පහසුවෙන්ම පරිග්‍රහ කළ හැකි වෙති. හදේ දස්ක කලාපයන් පරමාර්ථයන් පිරිසිඳතෙක් පිරිසිඳින තෙක් රූපධර්මයන් පරිග්‍රහ කළ පසු කුහරය තුළ ඇති කාය දස්ක කලාපහා භාව දසක කලාපයන් විශ්ලේෂණය කළ විට ඒවායි පරමාර්ථ රූපධර්මයන් පරිග්‍රහ කරන්න මෙලෙස පපකුහරේ හදය දස කාය දසක භාවදසක යනුවෙන් කරමජ රූප කලාප තුන් ආකාරයක් ඇත්තේය. බවාංග මනෝප්‍රසාදය හා කාය ප්‍රසාදය පපු කුහරය තුළ පැහැදිලිරූප එනම් ප්‍රසාදරූප දෙවර්ගයක් ඇත. අංගුත්‍ර නිකායි එක දහටපිටුවේ පබස්සර මිදං බික්කවේ චිත්තං. යන දේශනාවට අනුව හදය වත්තු පිහිටකොට ඒ තම නිවහන කරගන්නා වූ බවාංග සිතද ප්‍රභාශ් වරවම පිහිටන්නේය භාශ්වරව දිදුලමින් පවතිී. මෙය පළූපචාර කතාවකි. මූලටීකාව එක එකසි විසි පාපිටුවේ සඳහන් වන සභාාවෝවායං චිත්තස්ස පණ්ඩරතා. හදයවත්තුව පිහිට කොට ඇත්තා වූ සිත් සියල්ලමද පැහැදිලි සුදුවරණයම වන්නේය. අකුසල චෛතසිකයන් නිසාම නැත්නම්, අකුසල චෛතසික හේතුවෙන්ම අපිරිසිදු වන්නේය යැයි කියනු ලැබේ. මේ දේශනාවට අනුව පපුකුහරේ පිහිටා ඇති ප්‍රභාස්වර දිදුලන ආලෝකය පහළ කළ හැකි බවාංග මනෝදවාරේද ඇත්තේය පැහැදිලි නාමධාත්තුවයි ඒ. හැපීම දැනගත හැකි කායවිඤ්ඥාන සිත පිහිටන්න වූ කාය ප්‍රසාදය ද ඇත්තේය. එනම් රූප ප්‍රසාදයයි. කාය ප්‍රසාදයේ රූප කලාප අංශු වශයෙන් පිහිටන්නේය. පැහැදිලි රූප කලාපයන්හි අඩංගු වන්නේය. බවාංග මනවප්‍රසාදය ඇපැහැදිලි හදයවත්තු රූපය පිහිටකොට සිටින පැහැදිලි ධාතු වර්ගයක් වන්නේය. රූප කලාප අංශු නොවන්නේය බවාංග මනෝප්‍රසාදය හෙවත් මනෝදවාරය වනාහි පැහැදිලියකකි. මෙම මනෝදවාරයට නිශ්්‍රය වන හදේවත්ව රූපය පැහැදිලි රූපයකි කාය ප්‍රසාදය අඩංගුුවන්නා වූ කාය දසක කලාපයන් හරදේ දිග සරස පුරාපිහිටා ඇත්තේය. බවාංග මනෝප්‍රසාදය අංශු වශයෙන් හාත්පස සෑමතැනම පිහිටා ඇත්තේය. සැල්ලකිය යුතු කරුණක් මෙලෙස ශද්ද්වාරයන්හි පිහිටා ඇති කර්මජුරූපයන් මත මනසිකාරය පවත්තුවන්නේ ප්‍රසාධයන්හි පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් පරිග්‍රහ කිරීම, කන නාසය දිව කය හරදය යන ස්ථානවල පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් පරිග්‍රහ කිරීම ලියා දක්වන ලදී. එලස ලියා පැහැදිලි කරන ලද්ද ඥානය තිවුණු නැති පුද්ගලයන් සඳහා බව සිත්්හි තබා ගනු මැනවි. ඥානය තිවුණු පින්වතුන් වනාහි ශරීරය සමස්තයක් ලෙස ගෙන සත්‍රමහා ධාතුූන් වශයෙන් මනසිකාරය පවත්වන විට මුළු ශරීරය එක ගණයක් ලෙස නොදැක රූප කලාපය අංශු වශයෙන්ම දැක ගන්නේය. තවදුරටත් ෂඩ් ඉන්ද්‍රියන් හිීද පැහැදිලි නොපැදිලි රූපකලාපයන් හි සත්‍රමහාධාතුූන් පරමාර්ථ පිරිසිඳනතෙක් පරිග්‍රහ කළ හැක්කේය. එම අවස්ථාවෙහි එම පින්වතුන් ඇස අරමුණු කළද ඇස්ගෝලය නොදැක රූපකලාපංශු පමණක්ම දකිමින් සිටින්නේය. එලස රූපකලාපංශු පමණක් දකින්නා වූ පින්වතුන් ඇස්ගෝලය තෞදුරොටත් සොයමින් එහි පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් නැවත පරිග්‍රහ කිරීම අවශ්‍ය නැත. ඇස්ගෝලය තුළ රූප කලාපයන් පහසුවෙන් දැකගන්නා පින්වතා එම රූපකලාපයන් හි අඩංගූ චක්හු දසක කලාප කාය දසක කලාප භාව දසක කලාප පරමාර්ථ පිරිසිඳ දක්නාාතෙක් බෙදමින් පරිග්‍රහ කළ යුතුය. කන නාසය දිව හරදය යන ආදීන්ගේද එසම අවබෝධ කරගන්න. ඉතිරි චිත්තජ උතුජ ආහාරජ අට්ටමක කලාපයන් දිගට පරිග්‍රහ කරමින් භාවනා කරන විටද එලෙසටම අවබෝධ කරගන්න ශඩ්ස්ථානයන් හි පිහිටා ඇති කර්මජරූපයන් භාවයක් පහළවීම සඳහා ආරම්භය ලබා දෙන රූපධර්මයෝය සමහර කර්මජරූපයන් පටිසන්දි විඤ්ඥානය සමගම උපදින්නේය අතීතේ රැස්කරන ලද කර්ම හේතුවල ශක්තිය නොනිම් තාක්කල් බව සංසාරයේ උපදින මැරෙන වාරගණනක් වශයෙන් ඉදිරිය හා පසුපස සම්බන්ධ කරමින් මේවා නැවත නැවතත් පහළවන්නහ කර්මජරෝපයන් ශඩින්ද්‍රියන් හි සාර්ථකව පරිග්ගා කරගත් පින්වත් ඔබ භාවනා කළ යුතු ඉතිරි චිත්තජරප හුතුජරූප ආහාරජරූපයන් වර්ග වශයෙන් කොපමන තිබේ දැයි කල් ඇතිව දනග යුතුවන්නේය. එමනිසා රූප විසි අට වර්ග මෙතැනින් පටා ලියා දැක්කනු ලැබේ. අට විසිරූපයෝ ධර්මයෝ භූතරූප උපාදායරූප යැයි ප්‍රධාන වශයෙන් දෙයාාකාරයකි අනිකු රූපයන්ට වඩා ස්වභාව ලක්ෂණ වශයෙන්ද ද්‍රවාත්මක වශයෙන්ද කැපී පෙනෙන්නා වූ ප්‍රකට වූ සත්‍ර මහාධාතුවන්ට භූතරූප එව මහාභූතයයි කියනු ලැබේ. සත්‍රමහා භූතයන් නිශ්වයකොට සිටින අනිකුත් විසිහතරාකාර රූපයෝ උපාධාරූපයයි කියනු ලැබයි වා මහාභූත හෙවත් සත්‍රමහා ධාතුන් සුදුවීමට කහපාටවීමට රතුපාටවීමට යනාදී වශයෙන් වර්ණගැන්වීම කරන වෙස්ගැන්වීම කරන රූපයෝ වන්නාහ. තවදුරටත් මෙම සත්‍රමහාභූතියන්ට ධාතු යැයිද කියනු ලබේ. ස්වකීය ස්වභාවය වන්නා වූ දරන්නා වූ සොකීය ස්වභාවය අනුව ප්‍රකට වන ධර්මයට ධාතුු යැයි කියනු ලබේ. පටවිධාතුව තද රලු බර, මොලොක්, සිනිදු සැහැල්ලු යනාදී තම ස්වභාවයන් දරයි. ආපෝධාතුව වැගිරෙන පිඩු කරන යන සොකිය ස්ොභාවය දරයි. තේජෝධාතුව උණුසුම සිසිල සයන සොකීය ස්වභාවය දරයි. වායෝධාතුව සැලෙන දරණ සොකය ස්වභාවේදරයි. එම නිසා මේ හතරට ධාතු යැයි කියනු ලැබයි. මහාභූතහෙවත් මහාධාතු හතර පටවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු. ප්‍රසාද රූප හෙවත් පැහැදිලි රූප පහ චක්කු ප්‍රසාද හෙවත් ඇසෙහි පැහැදිලි බව. ඔපය සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජිවහා ප්‍රසාද කාය ප්‍රසාද තුන ගෝචර රූප හෙවත් ආරම්මනරූප පහා රූපාරම්මණය හෙවත් වර්ණරූපය ශබ්ධාරම්මණය හෙවත් ශබ්දය ගන්ධාරම්මණය හෙවත් සුගඳ දුගඳ රසාරම්මණය හෙවත් රසය පොට්ටබ බාරම්මණය හෙවත් ස්පර්ශය හැපීම සැලක යුතුයි. පටවි තේජෝ වායෝ යන මේ ධාතුූන් තුනට පමණක් හැපීම ගෙන දියහැකි බැවින්. පොට්හබ්බ ධාතුවයැයි කියන නිසා එය ධාතු තුනක් ලෙස ගත්විට ගෝචර ආරම්මන හෙවත් ආරම්මුණ රූප හතක් වන්නේය. ගණන්ගන්නා ලද්ද නැවත ගණන් ගැනීම වැලැක්වීම සඳහා වූ අග්ගහිත ගගනහන ක්‍රමයට අනුව දැක්වතොත් රූප විසි අට ආකාරයක් වෙයි එම ක්‍රමේට ගණන්ගන්නා විට මෙම ධාතුූන් තුන හෙවත් පොට්ට භාරම්මණය සත්‍රමහා ධාතුූහි ඇතුළත් කළ කල්හි ආරම්මන රූප වර්ග සියල්ල හතරකි භාවරූප දෙක ඉත්තිභාවරූපය එවත් ස්ත්‍රීභාවය ඇතිකරවන රූප පුරිස භාවරූපය හෙවත් පුරුෂභාව ඇතිකරන රූප හදය රූප එක හදය වත්තු රූපය හෙවත් මනෝධාතු මනෝ විඤ්ඥානධාතු යන සිතට නිශ්්‍රය දෙන රූපය. හර්දය වස්තුව තුළ ඇති රුදරේ පිහිටා ඇත. ජීවිත රූප එක. ජීවිතඉන්ද්‍රිය හෙවත් ජීවිතය පවත්වන රූපය ජීවිතය අනුපාලනය කරන ස්වභාවය. මේ රූපය වනාහි කර්ම හේතු අනුව වන්නා වූ කර්මජරූපයන්ට ඇතුළත්වන අතර කලාපය කර්මජරූපයන් අනුපාලනය කරන කර්මජරූපයන්හි ජීවිතය වන්නේය ආහාරජරූපයක කවලංකා රහාරහෙවත් හපන ගිලින ආහාරයෙහි අඩංගුව ඇති පෝෂ්‍ය සාරය ඕජාව සැලකී යුතුයි සම්මත ක්‍රමය අනුව මෙසේ කියන්නේ නමුද මජ චිත්තජ උතුජ ආහාරජ රූප කලාපයක් පාස ඕෝජා අඩගුවන්නේ මය කම්මජ ෝජා චිත්තජ ෝජ උතුජ ෝජ ආහාරජ ෝජා යයි ඒ එකක නම් කර ඇත. හපන ගිලින් ආහාර ශරීරකූඩුව තුළ පැතිර විහිදීයාමට කලින් උතුජ රූප කලාප මිටි වශයෙන්ම පවතිී ම රූප කලාපයන් හි ඇතුළත්ව ඇති ඕෝජාව ප්‍රධානණය නිදස්සන ණය යන ක්‍රමයන්ට අනුව කබලින්කාර ආහාරයයි කියා ඇත විස්තර වශයෙන් ආහාරජ රූප භාවනා කරන ක්‍රමය තුළ බලන්න මේ දහටාකාර රූපයන් තමාට සොකීය වන ස්වභාව ලක්ෂණ වෙන්වෙන්ව පවත්වොන බැවින් ස්වභාව රූප යයිද, අනිච්ච දුක්ක අනත්ත ලක්ෂණ යන පොදු සාම්්‍ය ලක්ෂණ ද ප්‍රකට ඇති බැවින්. සන්ලක්ඛන රූප යයිද කම්ම චිත්ත උතු ආහාර යන අදාළ හේතුූන්ගේෙන් විය යුතු බැවින්, නිෂ්පන්න රූපයයිද. නියම ලෙසට වෙනස්වන නිෂ්පන්න රූප වන බැවින්, රූපරූප යයිද, නිච්ච දුක් අනත්්‍යයනත් ්‍රිලක්ෂණයන්ට භාජනය වන හැයින් විපස්සනා වශයෙන් භාවනා කළ හැකිහෙන් සම්මස්සන රූපයයිද කියනු ලැබේ. ඉතිරි රූප දසවර්ගයන් වනාහි මෙලෙස නොවී අස්වාභාව රූප අසලක්කන රූප අනිෂ්පන්න රූප අරපරූප අසම්මස්සන රූප ලෙස නම්වන්නන්නහ පරිච්චේද රූප එක ආකාසධාතුව හෙවත් රූප කලාපයන් අතර පරතර පරිච්චේද රූප මෙනමින් හැඳින් වෙයි. රූප කලාපයන් එකින් එක නොපැටලවී යනු පිණිස වෙන්කොට දැක්විය හැකි රූප කලාපයන් අතර පරතරය අතර අවකාශධාතුව කලාප වෙන්වෙන් කිරීමට හේතුවන බැවින් පරිච්චේද රූපය කියනු ලැබේ මෙම ආකාසධාතුව නියම පරමමාර්ථය නොවෙයි රූපකලාප දෙක් හෝ බොහොමයක් ඇති විට ඉබේ පහළ වන ප්‍රඥඥපතියක් පමණක් වන්නේය වි්ඥත්ති රූප දෙක කාය වි්ඥත්ති හෙවත් කයින් අදහස් ප්‍රකාශ වනසේ කරන හැසිරීම වච්චී වි්ඥත්තිත් මකෙන් අදහස් ප්‍රකාශ කරන වාචසික හැසිරීම හෙවත් ශබ්ද භාෂා ශබ්ද ශාස්ත්‍ර වශයෙන් දැකගත හැකි වාචසික හැසිරීම. දහය විකාර රූප තුන රූපස්ස ලහුතා එනම් චිත්ත්ච උතුජ ආහාරජ රූපයන්හි සැහැල්ලු බව රූපස්ස මුදුතා එම රූපයන්හි මරුදු භාව රූපස්ස කම්ම්ඥතා එම රූපතුනේ කර්මණ්්‍ය භාවය එවත් විඤ්ඥතිරූප දෙවර්ගයට හා මේ රූප තුන්වර්ගයට විකාර රූපයයි ද කියනු ලැබේ විවිධාආකාර වූ හැසිරීම් සහිත රූප යන මෙහි අදහසයි එළ හා ලක්ඛන රූප හතර උපචය භවයක ආරම්භේදී නිෂ්පන්න රූපයන් හි හටගැනීමේ ස්වභාවය ඉන්ද්‍රිය පරිපාකය දක්වාත් එක් භවයකදී බහලවිය හැකිතා රූප සම්පූර්මම වශයෙන් නිෂ්පන්න රූපයන් හි දියුණුවන ස්වරූපය සන්තති භවයකදී ඉන්ද්‍රිය පරිපාකයෙන් පසු නිෂ්පණ රූපයන්හි පෙරහා පසු වශයෙන් සන්තතිය නොබිද නැවත නැවතත් පහළවන ස්වරූපය සැලක යුතුයි නිෂ්පන්න රූපයන්හි පහළවීම විනය සත්වයන්ගේ ආජ්‍යාසය අනුව මෙසේ දේ‍යකාරයක් වශයෙන් දේශනා කොට ඇති බව ධත යුතුයි උපචය සන්තති යන රූප දොකාරය වනාහි නිෂ්පන්න රූපයන් හීම පහලවීමේ හිපදීමේ ස්වභාවයම වන්නේය ජරතා නිෂ්පණරපයන්මරීම වයිසටය මහා දිරායාමයි නිෂ්පණ රූපයන්හි ටිති කාලය යැයි කියන ලබේ අනිච්චතා නිෂ්පණ රූපයන්හි විනාශවීමයි නි්පණරූපයන්හි බංගේ යයිද කියනු ලැබේ. ආකාසධාතුව විකාර රූපයන් පස් ආකාරය ලක්ඛන රූප හතර වර්ගය යන දස ආකාරයන් තිලක්ෂණ වශයෙන් විපස්සනා භාවනා කිරීමට නුසුදුසු බැවින් අසම්ම සනු පග රූප හෙවත් අසම්මස්සන රූපයෝ නම්වන්නාහ කම්ම චිත්ත උතු ආහාර යන හේතු ධර්මයන් නිසා පහළ වන නිෂ්පන්න රූපයෝ නොවන බැවින් අනිෂ්පන්න රූපයෝ නම් වෙති නියම රූපයෝ නොවන්නහ ඒවා තුළ ආකාසධාතුව යන්න අන්තරා පරිච්චේදය පමණක්ම වන්නේය මහාටීකා දෙකය තුන්සය පණ සතර පිටුවෙන් ර පරිච්චේද යන්න ඒ ඒ රූප කලාපයන් හි රූපකලාප එකක් තව රූපකලාපයක් හා මිශ්්‍ර නොවීමට හේතුවන නිසා රූපකලාපයන් අතර පරතරයක් සැලසීමෙන් කලාපமாයිම් වෙන් කිරීමයි. විஞ්ඥත්ති රූපයෝ වනාහි හුදු කායික ක්‍රියා වාජසික ක්‍රියා ස්වභාවයෝම වන්නாக නි්පන්න රූපයන් කායිකවාජසික ක්‍රියා ස්ොභාවයන් වන්න ලක්க்கන රූපයෝද නිෂ්පන්නරූපයන් පහලවීම පැවතීම නැත්තිවීම යන ස්ොභාවයන්ම වන්නහ විකාරරූප යන්නද චිත්තජරූප උතුජරූප ආහාරජ විවිධාකාර හැසිරීම් ස්වභාවයෝය මේ නිසාම නියම නිෂ්පන්න රූපයෝ නොවන්නෝය. එම නිසාද විපස්සනාවට නොනැගිය හැක්කාහ එහෙත් පරමාර්ථ පිරිසිඳනතා පරිග්‍රහ කරන නාමරූප පරි්චේද ඥාන අවස්ථාවහි දිට්ටි විසුද්ධි කොටසහිදී මේ දසාකා රූපයන් එකට පරිග්‍රහ කිරීමට විසුද්ධි මග්ග, දෙක පිටුවෙහිද ලක්खනාහාර නෙත්ති ක්‍රමේට මහා රාහුලෝවාද සූත්‍රය ආදී ඒ ඒ සූත්‍රයන් හිීද විස්තර කොට ඇත. ආකාස ධාතුව නොදකින්නේ නම් රූප කලාපයන් දැකිය නොහැක්කේය රූප කලාප නොදැක්කේ නම් රූප කලාප එකක් තුළ පිහිටා ඇති නියම පරමාර්ථ රූප පරිග්‍රහ කළ නොහැකිය අරමාරත ඥානය දුණු කර නොගෙන, අනත්ත ලක්කන අවබෝධයට ලංවිය නැහැකිය. අනත්තතාවේ තෙක් ඥානයෙන් ළගා නොවනේ, නම් නියම විපස්සනා ඥානයන් පහළවිය නොහැක්කේය. එම නිසා නාමරූපයන් පරිග්‍රහ කරන දිට්ටි විසුද්ධිවාරයහිදී, ආකාසධාතුව මනසිකාරයට හසුකර ගැනීමට, අනුශාසනා කරන ලදී. රූප කලාප එකකක් තුල පිහිටා ඇති නියම පරමාර්ථ රූපයන් පරිග්‍රහ කරන විට එම නියම රූපයන් හි ඇතිවීම පැව නැතිවීමද නොවර්දින ලෙසට දකිවිින් සිටින්නේය. එම නිසා මෙම ලක්ඛන රූපයෝධ පරිග්‍රහ කළ යුතුය. ඇතිවීම පැවතීම නැතිවීම වනාහි සංකද ධර්මයෝය සංකත ලක්ඛනයෝය මේ සංකත ලක්ෂණයන් දුටු විටම මේ වනාහි සංකත ධර්මයකි මේ වනාහි සංකත ධර්මයක යැයි පෙර සංකත හා පසු සංකත වෙන්වෙන් කොට ගත හැකි වන්නේය සන්තති ගනය බිඳලිය හැක්කේය ගණය බිඳලූ කල්හි උතුම් පරමාර්ථ ඥානයට වලඟ වන්නේය අරමාර්ථතෙක් ඥානයෙන් ලගූ විට, අනත්තතාවයතෙක් ඥානෙන් ලගනා වන්නේය. අනත්තතාවය තෙක් ඥානයෙන් ලංගූ විටද තිලක්ෂණයෙන් ප්‍රකට වන විටද නියම විපස්සනා ඥාන පහළවිය හැක්කේය. තවදුරටත් ඉරාපත වශයෙන් අදාළ මනසිකාර ක්‍රමය, සම්පජනඥ වශයෙන් අදාළ මනසිකාර ක්‍රමය, චිත්තජ, උතුජ, ආහාරජ, අනුව මනසිකාර ක්‍රමය පැවැත්වීමේදී විකාර රූපයන් පිළිබඳව වනාහි නොවරදින ලෙස දැක ගනු ඇත. ඒවාද නියම රූපයන් හි විවිධාකාර හැසිරීම් රූපවන නිසා මේ අවස්ථාවහිදීම එකතුව පරිග්‍රහ කිරීමට පාලි අට්ටකතාවන් හි අනුසාසනා කොට ඇත්තේය. නමුත් මෙම අනිෂ්පන්න රූපයන් නි්පන්න රූපයන්ගේ ආධාරයෙන් පහළ වූ අනිෂ්පන්න එනම් ස්වභාව සිද්ධ නොවූ රූපයක් වන නිසා සම්මස්සනඥාන උදයබේඥානාදී විපස්සනා කොටසට ලංගූ අවස්ථාවන් හි මෙම අනිෂ්පණ රූපයන් විපස්සනා වශයෙන් භාවනා නොකල යුතුයයි අනුසාසනා කොට ඇත්තේය. චිත්තජ රූප භාවනා කරන ක්‍රමය හදය වත්තු රූපය පරිග්‍රා කළහැකි පින්වත් ඔබට මෙම චිත්තජ රූප භාවනා කොටස පහසුවනු ඇත්තේය. හදය වත්තුවතුළ පිහිටා ඇති හදය වත්තුව ආධාරකොට පහළවන සිත්තුලින් පටිසන්දි සිත බැහැර කළ විට භවය පුරාම පහළවන්නා වූ මනෝධතු මනෝවිඤ්ඥාන ධාතු යන නම ඇති සියලුම සිත්වලට සිත්තජ ඕෝජා අට්ටමක රූපයන් පහළ කළ හැකි වන්නේමය. මෙම සිත් එක එකක් මගින් ඕජා අට්ටමක රූප කලාප බොහොමයක් මුළු ශරීරයේ දිග සරස පහල කළහැක්කේය. භාවනා කරන ක්‍රමය වනාහි මනෝ ප්‍රසාධයට සිත යොමුකොට හදේ වස්තුව ආධාරකොට ඇත්තා වූ සිත මගින් රූපකලාපයන් අකණ්ඩව පහළ වන ආකාරය දැනගනු සඳහා භාවනා කරන්න අප්‍රකට වන්නේ නම් මනෝ ප්‍රසාදයට සිත යොමුකොට අත ඇගිල්ලක් නැවීම දිගහැරීම කොට බලන්න නැවීමේ සිත දිගහැරීමේ සිත හේතුකොටගෙන රූප කලාප බොහොමයක් පහළවන ආකාරයත් ශඩ්ඩින්ද්‍රියන් හි පැතිර පහළවන ආකාරයත් දැකගත හැකි වනසේ මනසිකාරය පවත්තුවන්න තවුමත් ප්‍රකට නැතිනම් ඇස් බෝල ටිකක් සොලවා බලන්න. ඇස්බෝලය පිහිටා ඇති ප්‍රදේශයේ චිත්තජ රූප බොහොමයක් පහළවන ආකාරය දැකගත හැකිවනු ඇත. ඉතිරි පංච ඉන්ද්‍රී අන්ද එම ක්‍රමයටම පරික්ෂා කර බලන්න. මෙම රූප කලාප වනාහි අප හැදිලිය. විච්චේදනය කොට බලන කල රූප කලාප එකකක් ධර්ම ස්වභාව අටක් ඇත්තේය වගුව බලන්න මෙම පරමාර්ථ රෝපයන් ශඩ් ඉද්‍රී අනහි එකක් පාසා පිළිවලින් පරීක්ෂා කරන්න උතුජ රූප භාවනාකරන ක්‍රමය විශුද්ධි මාර්ගය හාරසිී හැටතුන පිටුවෙන් ක්කු දසක කලාප ආදී ශද්ඩින්ද්‍රියනහි පිහිටා ඇති කම්මජ කලාප, චිත්තජ කලාප උතුජ කලාප ආහාර්ජ කලාපයන්තුළ පිහිටා ඇති තේජෝධාතුවට උතු යැයි කියනු ලැබේ. මෙම උතු නම්වන තේජෝධාතුවට ඕජාව සමග අට වර්ගයක් වන උතුජ ෝජා අට්ටමක රූප කලාප අලුතින් අලුතින් පහළ කරවිය හැක්කේය. උතු පුත්‍රයා වැනිය. එම උතුජ්ජ ඕෝජා අට්ටමක රූප කලාපයන් තුළද තේජෝධාතු හෙවත් උතු අඩංගු වන්නේය එම තේජෝධාතු හෙවත් උතු වනාහි උතුජ ෝජා අට්ටමක රූපකලාප නැවතද අලුතින් අලුතින් පහල කරන්නේය එනම් උතුගේ මුණුපුුරා වනිය. මෙලෙසට කම්ම, චිත් උතු ආහාර යන අදාළ හේතු ධර්මය මත පදනම් වී රූප කලාපයන් සුළු වශයෙන් හෝ විශාල වශයෙන් තවතවත් පහළ කළ හැක්කේය. කම්මජ තේජෝධාතු ඉදින් මෙම තේජෝධාතුූන් චක්කු දසක කලාප වැනි කම්මජ රූප කලාපයන් හි පිහිටා ඇති තේජෝධාතු උතු වන්නේ නම් කම්මජ තේජෝධාතු හෙවත් උත්තු ඉහත දැක්කූ ලෙස සතර පස්වතාවක් උතුජ රූප කලාපයන්හි දිගට පහලට කරවයි. මෙසේ සිදුවීීමේදී මෙම තේජෝධාතු උතු රූපයන් ටිතිකාලේට පත් වූ විටම පමණක් උතුජ ඕෝජා අට්ටමක අලුත්‍රූප කලාප පහළ කළ හැක්කේය රූපයන්ෙහි ධර්මතාවයට අනුව ටිතිකාලයට පත් වූ විටම බලවත් වන බැවින්. මෙහිදී හතර පස් වතාවක් රූප කලාපයන් පහලවීම දිගට සිදුවීම යනු එම රූප සන්තතියේ ජනන ශක්තියේයයි මෙහිලා අදහස් කෙරෙයි. විසුද්ධ මාර්ගය හාරසිය හැටේක පිටුව. මහා ටීකාව දෙක හාරසිය එක පිටුව. ම්මජ තේජෝධාතු කර්මයේ ප්‍රබල ආධාරය ඇති උතු චිත්තජ තේජෝධාතු තු ධ්‍යනසිත විපස්සනාසිත මග්ග සිත පලසිත යනාදී වූ උසස් සිතක බලවත් ආධාර ලබන උතු තුජ තේජෝධාතු තු සපපාය සැපවන්නා වූ හොඳ ඉර්තුවෙන් ආධාර ලබන උතු ආහාරජ තේජෝධාතු උතු සාරය ඕජාව වැනි උතුම් පෝෂ ආහාර ඕෝජාවෙන් ආධාර ලබන උතු යනාදී ලෙසට හොඳින් ආධාරය ලබාගත හැකි විට. විසුද්ධ මාර්ගය හාරසිය හැටතුන පිටුව. ඉරතුව වනාහි අවි්ඥානක අනුපාදින්නක පක්ෂය පිහිටා සිටියද සමුට්ටාන වන්නා වූ ස නොූද බොහෝ වූද අනකුත් ඕෝජා අට්ටමක රූප කලාපයන්හි පහළ කරවීම අනුව රිතු සමුට්ட்டාන දිගට සිදුවන්නේ යැයි සලකා ගතයුතුයි. එහිලා අවිஞ්ඥානක අනුපාදින්න පක්ෂයේ පිහිටා සිටියද අජ්ජත්තික වශයෙන් පමණක් නොව බහිද්ධාව දක්වාද පහලවීම යනු මරණින් පසුකාලයේ, මලමිනිය දක්වාම පහලවීමේ ස්වභාවයයි. බහිද්ධාව දක්වා පහලවීම යන්නෙන් සමතභාවනාසිත් විපස්සනාභාවනාසිත් වැනි වූ උසස් ප්‍රණීතසිත් හේතුවෙන් පහළ වූ චිත්තජ රූප කලාපයන්හි පිහිටා ඇති තේජෝධතු උතු හේතුවෙන් පහළවන උතුජ ඕෝජ අට්ටමක රූපයෝ අජ්ජත්තේ පමණක් නොව බහිද්ධාව දක්වා සමත ආෝක විපස්සනා ආලෝක වශයෙන් පහළවන ස්වභාවයම අදහස් කෙරෙයි. සැලකිය යුතුයි මෙම උතුජ ෝජා අට්ටමක රූපයන් තුළ ඕජාද අඩංගුව ඇත්තේය. එම ඕජාවටද වනාහි ආහාරජ ඕෝජාවහි ප්‍රත්‍ය ලබාගත්විිට ඕෝජාව අටවෙනි කොට ඇති ඕජා අට්ටමක රූපයන් ලුතින් පහළ කළ හැක්කේය. මේ නිසා සාමාන්‍ය රූප කලාප එකේකක් තුළ පිහිටා ඇති තේජෝධාතු උතුවද වනාහි ඕජ අට්ටමක රූපයන් පහළ කරන්නේය. ඕෝජාවද රූප පහළ කරන්නේ යැයි යන්න කෙටියෙන් දතයුතුයි. චිත්තජ තේජෝධාතු තු. දේවත්තුවයේ නිශ්්‍රය ලැබ පහළවන උසස් සමතභාවනාසිත් විපස්සනාභාවනාසිත් හැර ප්‍රකෘති කාමසිත් හේතුවෙන් පහළවන චිත්තජ ඕෝජා අට්ටමක රූපයන් හීද තජෝධාතු උතු අඩංගු ඇත එම තේජෝධාතු උතුද උතුජ ඕෝජා අට්ටමක රූප කලාප අලුතින් අලුතින් පහල කරවයි චිත්තජ තේජෝධාතු එහි උතුහි පුත්‍රයාය වැනිය. මෙම නියම පුත්‍රයාාවන උතුජ ඕෝජා අට්ටමක රූප කලාපයන්හි අඩගූ තේජෝධාතු උතු වනාහි අනෙකුත් උතුජ ඕෝජා අට්ටමක රූප කලාප අලුතින් පහළ කරවන්නේය. එම චිත්තජ තේජෝධාතු උතුහි මනුපුරා වැනිය. මෙම මනුපුරාවන උතුජ ෝජා අට්ටමක රූපකලාපයන්හි ඇතුළත් තේජෝධාතුූ උතුද්ජ වනහි තවත් වෙනත් උතුජ ෝජා අට්ටමක රූප කලාප අලුතින් පහළ කරවන්නේය මී මනුපුරා වැනිිය මෙලෙස සිදුවන ක්‍රමයට අනුව දෙවරප්තුන් වරක් රූපකලාපයන් පහළවීම දිගට කෙරෙයි විසුද්ධි මාර්ගය හාරසි හැට දෙක. පරිකම්ම සමාධී උපචාර සමාධී අර්පනා සමාදී යන සමතභාවනා සිත විපස්සනාභාවනා සිත මාර්ගසිත පලසිත යන උසස් ප්‍රනීතසිත් නිසා පහල වන චිත්තජරූපයන් හි ඇතුළත්වන තේජෝධාතු උතු වනාහි උතුජ ඕෝජා අට්ටමකරූප කලාප සන්තතිය අච්චත්වය පමණක් නොව බහිද්ධාව දක්වාම භාවනාසිතේ ඥානානුභාවයට සමානුපාතිකව බොහෝ හෝ ස්වල්පවාර ගණනක් ගටනාව පහළ කරවන්නේය මහාටීකාව දෙක හාරසිතුන පිටුවෙන් උසස් වූ සමත භාවනාසිත් විපස්සනා භාවනාසිත් හා මහක්ගත ලෝකෝත්තරසිත් ඉතා ප්‍රනීත සිත් වන්නේය මෙම උසස්සිත් බහෝ ශක්තිමත් වන්නේය. විශේෂීෙන් ්‍යාන ජවනයක පල ජවනය පෑගණනක් දිනගණනක් ද පැවති හැකි ශක්තිය ඇත්තේය. මෙලෙස ශක්තිය අතින් ප්‍රබල විනාඩි බොහෝ ගණනක් පැය බොහෝ ගණනක් අකණ්ඩව දිගට පවතින. උසස්සිත් නිසා පහළ වූ චිත්තජ රූපයන්ද උසස් ප්‍රනීත චිත්තජ රූපයෝම වන්නහ. චිත්තජ රූපයන් පැතිරීම අතින් විශාල බැවින් එම චිත්තජ රූපයන් තුළ පිහිටන තේජෝධාතු උතු නිසා පහළවන රූපයෝ අජ්්‍යත්ත පමණක් නොව බහිද්දා දක්වාම ගටනාව පවත්වමින් බොහෝවාර ගරණක් නැවත නැවතත් පහළවන්නාහ මහාටීකාව දෙක හාරසිය විසි අට හාරසිය විසි නමය පිටු බලන්න. ෙස පහල කරවීමේදී ද තේජෝධාතු උතු වනාහි රූපයන්හි ටිතිකාලයට පත් වූ පසුව සිදුකරන බව සලකාගත යුතුය. සැලකේ යුතුයි. මෙම චිත්තජ තේජෝධාතුව තු නිසා පහළ වන උතුජරූප කලාපවල ඩංගුව ඇති ඕජාවට වනාහි ආහාරජ ඕෝජාහි ප්‍රත්්‍යය ලැබුණු විට ආහාරජ ෝජා අට්ටමක රූපයෝ අජ්ජත්තේහිම පහළ කරවිය හැකියැයි දත යුතුය. ඉදිරියේ විස්තරවන ආහාරජ රූප කලාපයන් හිද තේජෝධාතු උතු අඩගුව පවත්වන්නේමය. මෙම ආහාරජ තේජෝධාතු උත්තුද රූපයන්හි ටිතිකාලයට පත්වූ විට අ උතුජ ෝජා අට්ටමක රූප පහල කරවිය හැක්කේය පුතකු ලැබනාසේය මහාටිකාව දෙක හාරසිය තුනපිටුවෙන්, මෙම ඕරස පුත්‍ර වූ උතුජ රූප කලාපයන් හි ඇතුළත්වන තේජෝධාතු උතු වනාහි, අනෙකුත් උතුජ ෝජ අට්ටමක රූපයන් පහල කළ හැක්කේය මනුපරෙකු ලැබනාසේය. මෙම සොකීය මුණුපුරා වූ උතුජ ෝජ අට්ටමක රප කලාප තුළ ඇතුළ තේජෝධාතුූ. උතු ද වනාහි අනිකුත් ෝජ අට්ටමක රූපයන් පහළ කරවන්නේය මී මනුපුරෙකු ලැබුණාසේය. මේ ක්‍රමයට අනුව දස දොළොස් වතාවක් රූප කලාපයන් පහළ කරවීම දිගට සිදුවයි. නමුත් දිව්‍යමය ෝජා ආදී උසස් ආහාරජ ෝජාවන්ගෙන් ආධාරය ලබන්නේ නම් කාලය වශයෙන් නිතා දීර්ග කාලයක් ද උතුජ ෝජා අට්ටමක රූප කලාප ප්‍රමාණ වශයෙන් බොහොමයද ද පහළ කළ හැක්කේය. සැලකේ යුතු එම උතුජ ඕෝජා අට්ටමක රූපයන් හි ඇතුළත් හෝජාවද වනාහි ආහාරජ ෝජාවහි ආධාරය ලබන්නේ නම් අනෙකුත් ආහාරජ ෝජා අට්ටමක රූපයන් බොහොමයක් රූපයන් ටිති කාලයට පත්වූ විට අජ්ජත්ත සන්තානේහිම පහළ කරවන බව ධතයුතුයි. ආහාරජ රූප භාවනා කරන ක්‍රමය. විසුද්ධිමාර්ගය හාරසිය හැට දෙක පිටුව. මූලටීකාව තුන එකසිය අනුව පිටුව, අනු ටීකාව තුන දෙසිය පනස් අට පිටුව කම්මජ රූප කලාප චිත්තජ රූප කලාප, උතුජ රූප කලාප, ආහාරජ රූප කලාප යන රූපකලාප එක එකක් හිී අඩංගෝ ඇති ෝජාව ආහාර නම්වෙයි. එම චතු සමුට්හාානික රූපයන්හි ඇතුළත් ඕෝජා එක එකක් ආහාර නම්වන නමුදු. එම චතුසමුට්ඨාන ඕජා නම් වූ ආහාරය බත්පිනක් වැනි කෑමබීම අවුලු පත් ආදිය. කැබලි කොට ගෙන ඒවා ගිලී මෙන්ම ආහාර්ජරූප පහළ කිරීම මගින් ආහාර කෘ්‍යය සිදුකරන්නේය. මේ බත්පිඩක් වැනි කෑම බීම අවුලු පත්හා ශරීරයෙන් පිට බාහිට තනක පිහිටා ඇති සිටටිනතාක්. මෙම චතුසමුට්ටාන ෝජාව ආහාරජරූප පහළ කිරීම නම් වූ ආහාරකෘති්‍යය කළ නොහැක්කේ. එම නිසා එයට ආහාරයෝයැයි පමණක් දේශනා නොකොට ඒ වෙනුවට කබලින්කාරෝ ආහාරෝයැයි පට්ටාන පාලියයේ පට්ටාන එක හතහි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක පට්ඨාන ප්‍රකරන අට්ට කතා දෙක දෙසි අසූහය පිටුව වෙනත් ආකාරයකට ු නොකරන්නේ වී නමුද එසේ කලාසේ හැපීම ගෙලීමට සුදුසු කෑම ආහාරගුණය ඇති බැවින් එම ආහාරය උදව් ආධාර ලැබීමෙන්ම ආහාරජරූපයන් පහළවීම නම් වූ ආහාරකෘතිය කළ හැකි බැවින් එම කබලංකාර ආහාර යන මේ නම එම චතුසමුට්ඨානික ෝජාවෙහි නම වෙයි මෙහි අදහස මෙයැයි කබලිංකාර ආහාර යන මේ නම හැපිය යුතු ගිලිය යුතු කෑම නැම ති ස්ථානය ඇති වූ චතුසමුට්ටානික ඕෝජාව සඳහා වන්නේය. මෙම චතුසමුට්ඨානික ෝජාව නම් වූ ආහාරය කැබලිකොට ගිලිය යුතු ආහාරය පිහිටා ඇති බැවින් එම කබලින්කාර ආහාරය යන නම ආහාර ගුණය සහිත චතු සමුට්ටානික ඕෝජාවට සදුෘුෂකොට එයට ටානූපචාර වශයෙන් කබලිංකාර ආහාරයයි කියන්නේය විශුද්ධි මාර්ගය හාරසය හතලිස් දෙකපිටුව. නොදිරවූ ආහාර දිරවූ ආහාර, සැරව මුත්‍ර යන මේ කොට්ටාස හතර වනාහි උතුවෙන් පහළවන්නා වූ උතු සමුට්ඨානරූප උතුජ ෝජා අට්ටමක මට්ටමයි එම නිසා හැපිය යුතු ගිලිය යුතු ආහාර යනු උතුජ ෝජා අට්ටමක රූපයන්හි පිඩු පමණක්ම වන්නේය මෙම උතුජ රූපයන්හි පිහිටි ඕෝජාව වනාහි ආහාර වෙයි. මෙම ආහාරය තමා වශයෙන් පමණක් එනම් ඕෝජා වශයෙන් පමණක් අනෙකුත් කලාපිය රූපයන් නොමැතිව හැපීමෙන් ගිලීමෙන් ලබාගතයුතු ධර්මයක් නොවෙයි. කලාපීය අනෙකුත් රූපයන් හා සමග මෙම උතුජ ෝජාට්ටමක රූපයන්හි ඉතා විශාල ප්‍රමාණ විශාල පිඩු පමණක්ම හැපීමට ගිලීමට හැක්කේය. එම නිසා මෙම ඕජාවට කබලින්කා රආහාර යැයි දේශනා කොට ඇත්තේය. මේ පැහැදිලි කිරීමද සම්මුති සත්‍යයෙන් පරිබාහිර වූ පැහැදිලි කිරීමක් නොවෙයි. තවදුරටත් ටිකක් විස්තර කළේතු ඇත. පින්ව ඔබ අලුත්තාහාර කෑමට පෙර පිගාන පාත්‍රය තුළ ඇති අවස්ථාවහි හෝ වේවා. කෑමෙන් පසු නොදිරවු ආහාර කොට්ටාස වශයෙන් ආමාශය තුළ පිහිටා ඇති අවස්ථාවහි හෝ වේවා. මුකය තුළ පිහිටින හපන විකන අවස්ථාවහි හෝ වේවා ම කොට්ටාසියන් හි පිහිටා ඇති සතර මහාධාතුූන් දැකගන්නා ලෙසට අවධානය යොමුකොට මනසිකාරය පවත්තුවන්න රූප කලාප අංශූන් බොහොමයක් පමණක් දැකගත හැකි වන්නේය මෙම රූපකලාපයන් නැත්තහොත් කලාපයන් හි පිහිටා ඇති රූපයන් පහළ වූ පසු ඉතාමත් වේගෙන් එමස්ථානය හිදීම විනාශවීයන්නේය අනු ටීකාව දෙක එකසිය හැට දෙක. සඳහන් පැහැදිලි කිරීමට අනුව පරමාර්ථ රූපධර්මයෝ පහළවන ස්ථානයේම විනාශවී අන්නහ තැනකින් තැනකට මාරුවීමේ ශක්තිය නැත එමන් නිසා හිගානක, පාත්‍රයක පිහිටා ඇති උතුජ ෝජා අට්ටමක රූපයෝ මුखය තුළට නොයන්නහ මාරු නොවන්නහ මොකය තුළ ඇති උත්තුජ ෝජා අට්ටමක රූපයෝධ ආමාශයට නොයන්නහ මාරු නොවන්නහ නොදිරවූද ආහාර බවට මාරුවිය නොහැක්කාහ. එතෙක් මාරුවනතෙක් මාරුව පවතිනතාක් ජීවිත කාලයක් නොපවතින්නේය. චිත්තක්ෂන දාහත ජීවිත කාලය හමාරවීයාම ශයවීම ගෙවීයාම සිදවෙයි නමුදු මෙම උතුජ ෝජ අට්ටමක රූපකලාපයක් පාසා තේජෝධාතුව උතු අඩංගුය, මෙම තේජෝධාතු උතු එක එකක් පාසාම සාමාන්‍යයෙන් රූපකලාප අලුතින් අලුතින් බහර කරවී පහළකරවීමේ ශක්තිය ඇත්තේය. මෙම උතුජ තේජෝධාතුවේ බලය ශක්තිය නොනිමිතාක්කල් විගානක් හෝ වේවා. විගානක හෝ වේවා. මුखය තුළ හෝ වේවා ආමාශය තුළ හෝ වේවා පෙර හා පසු සම්බන්ධ වෙමින් අකණ්ඩව නැවත නැවතත් පහළවන්නේමය. එම නිසා පරමාර්ථ සත්‍ය ශේෂත්‍රයේ පිහිටන නිරවද්‍ය ලෙස කිවහොත් පරමාර්ථ රූපධර්මයන් පරමාර්ථ උත්තුජ ෝජා අට්ටමක රූපයන් ආහාර පිනක් ආදිය වශයෙන් පිණුකොට කොටස්කොට නියමලෙස්ස හැපීමට ගිලීමට නොහැක්කේය එම නිසා ඇසූ පිරූ තැන් නඇති පුරාණආචාරයන් වහන්සේලා කබලිංකාරෝ ආහාරෝ එනම් කැබලි කිරීම නොකළද එසේ කලාසය වූ ආහාරජ ෝජායැයි පර්වාර්තනය කොට ඇතිසේක පැහැදිලි කිරීමට අනුව මෙම උතුජ රූපයන්හි අඩංගු ඕජාවද හැපීමට ගිලීමට නොහැක්කේය මෙම උතුජ ෝජා අට්ටමක පිඩු හැපීම ගිලීම් ආදිය කිරීමට නොහැක්කේ ඇැයි සිතට ගන්න. නමුදු මේ උතුජ ෝජාට්ටමක රූප කලාපයක් පාසා පිහිටා ඇති තේජෝධාතු උතුගේ පුතාගෙන් මුණුපුරාටවන සම්බන්ධය නම් වූ සන්තතියම හපන්නේය ගිලින්නේය යැයි සම්මුති සත්‍ය ශේෂත්‍රයේ පිහිටා විවහාර කරන බව ධතයුතුය. නොදිරවූ ආහාර කොට්ටාසයි කිවයුතු මෙම උතුජ ඕෝජා අට්ටමක රූපයෝ එහත සඳහන් විස්තරයට අනුව රූපකලාප එකක් තුළ පිහිටා ඇති තේජෝධාතුව හේතු කොටගෙන අලුතින් අලුතින් පහළවෙමින් පවතින රූප කලාපයෝම වන්නාහ තේජෝධාතුව නිසා මහාභූත ධර්ම නිසා අණ්ඩව නැවත නැවත පහළවෙමින් පැවැත්වී යුතු ූප කලාපයෝම වන්නාහ මෙලෙස පහලවීම දිගින් දෙගටම මහාභූත සන්තතියක් සේ ගැලපීම ගටනාවයයි පෙර ආචාරයන් වහන්සේලා කියන්නට යෙදනි රූපකර්මස්ථාන භාවනාවෙහි විශේෂයෙන් චිත්තජ රූප උතුජරූප ආහාරජරූප යන රෝපයන් භාවනාකිරීමේ දී මෙලසට භූත ධර්මයන්ගේ දිගින් දිගට ගැලපීමේ ස්වභාවය හෙවත් ගටනාව ගැඹුරු භාවනාවේ දී දැකගැනීම ඉතා අවශ්‍යය මෙලස භාවනාවෙන් දෙක ගැනීම පහත සඳහන් පාලි අට්ට කතා ටීකාවන්හි දිගට අවධාරණය කරන්නේ ය එම පොත්වල ප්‍රකට කරන අර්ථය වැටහහි යන ලෙසට භාවනා කරත්වා. විශුද්ධි මාර්ගය හාර්සිය දෙක මහාටීකාව දෙක දෙසි අසූ දෙක විශුද්ධි මාර්ගය තුන්සිති හය පිටුව මහාටීකාව දෙක හාරසිය පනස් පහ පිටුව විශුධිමාර්ගය හාරසිය හැට දෙක පිටුව කලින් සඳහන් පාලියටට්ටකතා ටීකාවන්හි කියවෙන දේ සමස්තයක් ලෙස ගෙන පිඩුකොට භාවනා ක්‍රමය ලියා දක්වන්නේෙමි කලින් විස්තර කළ ලෙසට කලාපීය රූපධර්මයන් සමග සැපිය යුතු ගිලිය යුතු කැබලි කිරීම නොකරන නමුත් කලාසේ වූ නොදිරණ වූ ආහාර වනාහි, ආමාශය ආදියෙහි නොදිර වූ ආහාර කොට්ටාස වශයෙන් පිහිටා ඇති විට ඒවා ශරීරය තුළට උරාගැනීමට පෙර. භූතරූප දිගින් දිගට ගැලපෙමින් පහළවන උතුජ ෝජා අට්ටමක රූප පිඩුම වන්නාහ. උතුජරූපයන් තුළ පිහිටා ඇති ෝජාව උතුජ ඕෝජාවම වන්නේය. මෙම උත්තුජ ෝජාව කෙලින්ම කබලිංකාරහාර නම් වේ. තවදුරටත් මෙම කබලිකාරආහාර නම් වූ මෙම උතුජරූපයන්හි අඩංගු ඕෝජාව ආහාර දිරවන එනම් ආමාශ අතුනු ආදී ඒ ඒ සාානවල පිහිටා ඇති ීවිත නවක කලාපයන්හි පිහිටා ඇති. පාචක තේජෝධාතුව යන කම්මජ අග්නය වෙනත් ආකාරයට කියහොත් කම්මජ මහාභූතියන් හි ශක්තිය ලබනවිට අනෙකුත් අනෙකුත් ඕෝජා ආදී අටවිනි කොට ඇති ඕෝජා අට්ටමක රූපයන් පහළ කරවන්නේය. මෙම රූපයෝ උතුජ ඕෝජා හේතුවෙන් පහළවන්නා වූ ආහාරජ ඕෝජා අට්ටමක රූපයෝය ගිලින ලද්ධ වූ කවලංකා රආහාරයහි උතුජ ෝජාවෙහි පුත්‍රයාය. නොදිර වූ ආහාර කොට්ටාස යන නම දෙන්න වූ, පියාවන්න වූ, මෙම උතුජ රූප කලාපයන්හි ප්‍රමාණය, මෙම උතුජ ෝජාවන්හි ප්‍රමාණය වනහි යම්තාක් විශාලද ඒතාක් පුතුන් වන්නා වූ ආහාරජ ෝජාට්ටමක රූපයන්හි ප්‍රමාණය සාමාන්‍යයෙන් විශාලය. එම ආහාරජ ෝජාට්ටමක රූපයෝ සම්මුති සත්‍යනුව රසධාතු වශයෙන්. පරමාර්ථ සත්‍යානුව භූතරූප එකිනෙකට සම්බන්ධව ගලපමින් ගටමින් සම්පූර්ණ ශරීරය ශද්ධවාරයන් යන සියල්ලදපුරා පැතිර පහළවෙමින් තිබින්නේ ආහාරජ ඕෝජාට්ටමක රූපයන්හි ඇතුළත් ෝජ ඕෝජා ලක්කනෝ කබලිංකාර ආහාරෝ. යන අට්ටකතා විස්තර අනුව ඕජාලක්ඛනයතෙක් පැමිණි කවලිංකාර ආහාර වන්නේය. ඕජා ලක්ඛනය දක්වා පැමිණ සිටින මෙම ආහාරජ ෝජාට්ටමක රූපයන්හි අඩංගු ඕජාවට පමණක් ටානූපචාර වශයෙන් බලින්කාර ආහාර නම ලබන චතුසමුට්ටානික ෝජාවට පමණක් එනම් ෝජාට්ටමක රූපයන් අලුතින් අලුතින් පහළ කරවීම සඳහා ආහාර පච්චය වශයෙන් උපකාර කළ හැක්කේය. මුල් නොදිර වූ ආහාර කොට්ටාස උතුජ ඕෝජාට්ටමක රූපයන් හි පිහිටා ඇති හුතු ඕෝජාවට වනාහි දෙ කම්මජ රූප කලාපයන්හි පිහිටා ඇති කම්මජ ෝජා දෙක චිත්තජ රූප කලාපයනී පිහිටා ඇති චිත්තජ ෝජා තුන උතුජරූප කලාපයන්හි පිහිටා ඇති උතුජ ෝජා හතර පෙරාතුව සිද්ධ වූ අතීත ආහාරජ ෝජා එනම් හපන ගිලින ලද ුතුජරූපයන්හි අඩංගු ෝජා හේතුවෙන් පහළවන ආහාරජරූපයන්හි පිහිටා ඇත්තා වූ අතීත ආහාරජ ෝජා. යන මේ චතු සමුට්ඨානික ෝජාවට ආහාර පච්චය වශයෙන් උදව් කළ නොහැක්කේය ශක්තියදීම ප්‍රතිෂ්ඨාවදීම නොකළ හැක්කේය මෙම මුල් නොදිර වූ ආහාර කොට්ඨාසයන්හි පිහිටා ඇති උතුජ රූප කලාපයන්හි ඇතුළත් උතුජ ෝජාව කර්මජ පා්චකාග්නයේ ආධාරයෙන් ෝජ අට්ටමක රූප කලාප අලුතින් අලුතින්ම පහළ කළ හැකි ජනක ශක්තිය ඇත්තේය මෙම ජනක ශක්තිය හේතුවෙන් පහළවී එන රූපකලාපයන්ට ආහාරජ ෝජ අට්ටමක රූප කලාපයයි කියනු ලැබේ මේ ආහාරජ ෝජා අට්ටමක රූප කලාපයන් තුළ අඩංගු ඕෝජාව වනාහි එම කලාපීය මහා භූතයන්ම ආධාර කරගෙන සිටින්නේය. මුලින් ශරීරකූඩුව තුළ ආහාර ෝජා අට්ටමක රූපකලාප වශයෙන් පැති්‍රීයාමට කලින්. නොදිරවූ ආහාර වශයෙන් පවතින අවස්ථාවෙහි ඇති උතුජ ඕෝජා අට්ටමක රූපයන්හි, සත්‍රමහාධාතුූන් නිශ්වයකොට පහළ වනවා නොවේ. රස්ස ඕෝජා වශයෙන් ශරීරය තුළට පැතිරී ගියා වූ එම ආහාරජ ෝජා අට්ටමක රූපකලාපයන් හි අඩංගු වූ ඕෝජාවට පමණක් කම්මජ රූප කලාපයන් හි පිහිටා ඇති කම්මජ ෝජා චිත්තජ රූපකලාපයන් හි පිහිටා ඇති චිත්තජ ෝජ උතුජ රූප කලාපයන් හි පිහිටා ඇති උතුජ ෝජා අීත ආහාර නිසා වූ ආහාරජ රූප කලාපයන්හි පිහිටා ඇති ආහාරජ ෝජා. යන චතු සමුට්ඨානිික ඕෝජාවන්ට ආහාර පච්චය වසයෙන් උපකාර කළ හැක්කේය. මෙම චතු සමුට්ඨානික ඕෝජාව වනාහි ආහාරජ යෝජාවහි ආධාරයෙන් ඕෝජා අට්ටමක රූප කලාප අලුතින් අලුතින් පහළකරවීම වනාහි ටිති කාලේට පත්වූ විටම කළහැක්කේය. මේ අනුව ආහාරජ රූප කලාපයන් දෙවර්ගයක් ඇති බව සිහට ගන්න. ඒ අනුව ආහාරජෝජාවන්ධ දෙවර්ගයක්ම ඇත්තේය එනම් ආධාර කළහැකි ආහාරජ ෝජාස ආධාර ලබන ආහාරජ ෝජායනයි. ආධාර කළහැකි ආහාරජ ෝජාව වනාහි යහත විස්තර කළ නොදිර වූ ආහාර කොට්ටාසයන්හි ඇතුළත් උතුජ ඕෝජා හේතුවෙන් පහළවන්නා වූ ආහාරජ ඕෝජ අට්ටමක රූපයන් තුළ පිහිටා ඇති ෝජාව වන්නේය. ආධාර ලබන ආහාරජ ෝජාව වනාහි මෙම ආධාර කළහැකි ආහාරජ ෝජා ඉපදීමට පෙරාතුව අන්්‍යාහාර සමුට්ටිත. එනම් අනෙකුත් පෙර ආහාර ඕෝජාවන් නිසා පහළ වූ රූපයන්හි ති කාලේයට පත් වූ ෝජාවන්ය. මෙම අන්්‍යාහාර සමුට්ටිත ෝජාව හා කම්මජ ෝජා චිත්තජ ෝජා උතුජ ෝජායන ෝජාවන්ට ඉහත සඳහන් ආහාර ජෝජාව විසින් උපස්තම්බක ආහාර පච්චය වශයෙන් උපකාර කරන්නේය. මෙම පිහිටාධාර දියහැකි උපස්තම්භක ආහාර පච්චය මගින් උදවකිරීම මගින් පමණක් ත සඳහන් කම්මජ ෝජා, චිත්තජ ෝජා උතුජ ෝජා, අන්්‍යාහාර සමුට්ටිත ආහාරජ යන ඕෝජා වූ ඕෝජ අට්ටමක රූප කලාප අලුතින් අලුතින් දිගින් දිගට පහළ කරවිය හැකි බවට පත්වන්නේය. නමුදු මෙලෙස පිහිටාධාර දිය හැකි ආහාර ජෝජාවද නොදිර වූ ආහාරයන්හි පිහිටා ඇති උතුජ ෝජාව එනම් කම්මජ පාචග්නය උදවවෙන් කෙලින්ම පහළකරවන ජනකාහාර පච්චය මගින් උදව කිරීමෙන්ම පමණක් පහළවන්නේය මෙම උතුජ ෝජාව නැතිනම් මෙම උතුජ රූපයන් වනාහි බාහිර ආහාරයෝය. මේ ස්වභාවය අවධානය කොට මහාටිකාවේ දෙක හාර්සිය පනස් පහපිටුවේ බාහිර ආහාර යන හේතුධර්මය ලැබීමෙන්ම කම්මජ ෝජා, චිත්තජ ෝජා, උතුජෝජා, අන්්‍යාහාර සමුට්ටිත ආහාරජ ෝජා යන අජ්ජත්තික ආහාරයන් ඕෝජා අට්ටමක රූපයන් පහළ කරන්නේ යැයි සඳහන්. අන්්‍යාහාර සමු්ටාන ආහාරජ ෝජා හතින් විස්තර කළල අනිකුත් ෝජාට්ටමක රූපයන්හි අඩංගු ඕෝජා හේතුවෙන් පහළ වූ ටිතිකාලේයට පත්වූ ආහාරජ ෝජාද ඔබ තමා වශයෙන් භාවනා කරමින් සිටින නොදිර වූ ආහාර කොට්ටාසියන්හි ඇතුළත් උතුජ ඕජාට්ටමක රූපයන් හි අඩංගු ෝජා හේතුවෙන් පහළවන්නා වූ ආහාරජ ඕෝජාවද අ්ජත්තික ආහාරයයි විවහාර කරනු ලැබේ නොදරවූ ආහාර කොට්ටාසියන් වශයෙන් උතුජ රූප වශයෙන් පිහිටා ඇතිකල්හි ආමාශයෙහි බඩවැලෙහි ආදී ලෙස පිහිටා තිබුනද අජ්ජත්තික ආහාරයයි නොකයා බාහිර ආහාර යන ලෙසටම විවහාර කෙරෙන්නේය. කම්මජ පාචකාග්නයේ ප්‍රත්්‍යය ලබන මෙම බාහිර ආහාර යන උතුජ ෝජාවෙන් පහළවන්නා වූ ආහාරජ යෝජාට්ටමක රූපයන්ටම අජ්ජත්තික ආහාරය යැයි කියනු ලැබෙන බව දතයුතුය මෙම අජ්ජත්තික ආහාරජ ෝජාවේ ආදාා රුපකාර ලැබීමෙන්ම චතු සමුට්ඨානික ෝජාවට ෝජා අට්ටමක රූප පහළ කළ හැක්කේය මෙම අජජත්තිික ආහාරය ෝජා අට්ටමක රූප පහළකිරීමේදී බාහිර ආහාරහා සම්බන්ධ වී පවතින්නේය එම නිසා මෙම බාහිර ආහාරය වනාහි ඕජා ලක්ෂණයට ළඟා වූ අජ්ජත්තික ආහාරයහි ඕෝජා අට්ටමකරූප පහළකිරීම සම්බන්ධ ආසන්නම කාරණය වන්නේය. මෙම බාහිර ආහාර යන උතුජ ෝජාව ආහාරජ ෝජාට්ටමකරූපයන් පහළකිරීමේ දී ද උපාදින්නක කම්මජරූප යන පාචක චටරාග්ඥියෙහි ආධාරය ලැබී මෙන්ම පහළ කළ හැක්කේය. මෙම රූපයෝ ඕෝජා ලක්ෂණයට පත් වූ ඕජා අඩංගු ආහාරජ ෝජාට්ටමක රූපයෝය. හපන ගිලින බාහිර ආහාර නම් වූ කබලිංකාර ආහාර උතුජ ෝජාවහි පුත්‍රයා වැනිිය. මෙම ආහාර ජෝජාට්ටමක රූපයෝ ශඩ් ඉන්ද්‍රියන් හි භූතධර්මයන් දිගින්දිකට පහළ කිරීමින් ඇැතිර වැඩෙන්නේය මෙම ඕරස පුත්‍ර වූ ආහාරජ ෝජාට්ටමක රූපයන් හි අඩංගු ඕෝජා ලක්ෂණයට පත් වූ මෙම ෝජා ඉහත විස්තර කළ චතු සමොට්ටානික ඕෝජාවට වරක් ආහාර ගැනීමෙන් දින හතක් භූතරූපයන් දිගින් දෙගට පහළ කරමින් ආදා රුපකාල කළ හැක්කේය දිනකට ආහාරයට ගත් බාහිර ආහාරය ආහාර ජෝජාට්ඨමක රූපයන්ට දිගින් දිගට නැවත නැවතත් පහළ කරවීම මාර්ගයෙන් දින හතක කාලයක් ආධාරූපකාර කළ හැක්කේය. බත් බල දින හතකි යන කියමන මෙයින් නිපන් කතාවකි. දේව ෝජාවට වනාහි මාසයක් දෙමාසයක් තරම කාලයක් මෙලෙසට ආධාර කළ හැක්කේය. ම විසින් හපන ගිලල් ලද ආහාරේ ද ගැබතුළ සිටින දරවාගේ ශරීරයහි පෙකනිි වැල මාර්ගයෙන් පැතිර කලල සන්තානයේ පිහිටා ඇති කම්මජ චටරාග්නයේ ආධාර ලැබූ කල ආහාරජ ඕෝජා අට්ටමක රූප පහලකරවන්නේය. මෙම ආහාර ජෝජාවටද කලල්ල ශරීරයේ පිහිටා ඇති චතු සමුට්ඨානික ෝජාවට ආහාර පච්චය වසේනු පකාර කළ හැක්කේය. තෞදුරටත් ශරීරයේ ගල්වන ලද බාහිර ආහාරයටද ශරීරය පුරා පැතිර සිටින ජීවිත නවක රූප කලාපයන්හි අඩංගු කම්මජ තේජෝධාතු චටරාග්ඥියෙන් ප්‍රත්ති ලැබූ විටම ආහාර ජෝජාට්ටමක රූපයන් පහළ කළ හැකි වන්නේය. මෙම ආහාරජ ෝජාර්්ටමක රූපයන් හි අඩංගු ඕජාග ජා ලක්‍ෂණයට පත් වූ ඕජාවම වන්නේය මෙම ෝජාවට චතු සමුට්ටානික ඕෝජාවේ ආහාර පච්චය මගින් ෝජා අට්ටමක රූපයන් පහල කරවීම සඳහා උපකාර කළ හැකි වන්නේ මය ඒ නිසා භාවනා කළයුතු ආකාරය මෙසේය ආහාරපාන ගන්නා විට ආහාරපාන ගන්නා විටද භාවනා කළ හැකිය ආහාරපාන ගන්නා විටද මුකය උගුර යනස්ථානයෙන් ගෙන් පටන්ගෙන ආමාසය බඩවල යන ඒ ඒ ස්ථානයන් හි ආහාරජරූපයෝ ශරීරය පුරා පැතිරයා හැකිය. පින්වත් ඔබට හැකිවන විට ආහාරපාන ගන්නා විටදී සමාධිය ක්‍රමක්‍රමයෙන් තහවුරු කොට. කට තුළද ආමාශය තුළද තමා රචිතැනක ඇති නොදිරවූ ආහාර පිහිටා ඇති සත්‍රමහාභූතයන් ඥානයෙන් දැකගත හැකිවන ලෙස අවධානය යොමුකොට භාවනා කරන විට රූප කලාප අංශු බොහොමයක් දැකගත හැකිවනු ඇත තමා භාවනා කරන නොදිරවූ ආහාර කොට්ටාසය පිහිටන ආමාශය නම් වූ ස්ථානය හාත්පස පිහිටා ඇති ආහාරය දිරවිය හැකි ග්‍රහණ යන නමඇති ජීවක නවක රූප කලාපයන් හි අඩංගු කම්මජ තේජෝධාතුවේ උපකාරයෙන් මෙම උත්තුජ රූපකලාපයන් හි පිහිටා ඇති ඕජා හේතුවෙන් බොහෝ අලුත් අලුත් රූප කලාප පරම්පරාවන් දිගට සම්බන්ධවෙමින් ශරීරය පුරාම දිගසරස පැතිර වැඩෙන බව ඥානයෙන් දකින ලෙසට භාවනා කරන්න. දෙක ආහාරපාන ගෙන හමාර වූ පසු ආහාරපාන ගෙන හමාර වූ පසුද භාවනා කළහැක ආහාරපානගෙන පරියන්කේ සිටින විටද භාවනා කළ හැක පින්වා ඔබගේ සමාධිය ක්‍රමක්‍රමයෙන් තහවුරු කරගත් පසු ආමාශයෙහි සතරමහා ධාතුූන් දැකගන්නා ලෙස අවධානය යොමුකොට භාවනා කරන්න කලාප අංශු බොහෝසේ දැකගත හැකිවනු ඇත බඩවල්හි පිහිටා ඇති නොදර වූ ආහාර ගැනද මෙලෙසටම භාවනා කළ හැක. කම්මජ චටරාග්නයේ ප්‍රත්‍යමගින් මෙම උතුජ රූප කලාප තුළ පිහිටා ඇති ඕජා හේතුවෙන් ආහාර ජෝජාර්ට්ටමක රූප කලාපයන් තිගින් දිගට ගලපමින් මුළු ශරීරය දිගසරස පැතිර වැඩී යනාආකාරය ඥානය දැකගන්නා ලෙසට භාවනා කරන්න මෙම රූප කලාපයෝ අප හැදිලිය බෙදා බැලුවහොත් එක එකක් රූපයන් අටක් බැගින් නැත මෙම ආහාරජ ෝජාට්ටමක රූපයන් ශඩ් ඉන්ද්‍රියන් වෙත පැතිරයන ආකාරය ඥානයෙන් දැකගත හැකි විට ඩ් ඉන්ද්‍රිය හා හතලිස් දෙකොට්ටාස වශයෙන් වෙනස් කරමින් භාවනා කළ හැකේය ඇස මත භාවනාකිරීමේ ආකාරයක් පින්ව ඔබ සමාධිය පියවරෙන් පියෝරදිියුණු කොට මෙම ආහාර ජෝජා අට්ටමක රූපයන් රූපකලාපයන් ඇසතෙක් පැතිරී වැඩියයාම ඥානයෙන් දැකගන්නා ලෙසට භාවනා කරන්න අටආකාර වූ රූපධර්මයන් පරමාර්ත වශයෙන් පිරිසිඳ දැනගන්න රූපකොටස් අට තුළ ඇතුළත් චතුසමුට්ටානිික ඕෝජාව වනාහි ආධාර කරන්නට හැකි ශක්තියක් ඇති බැවින් ඕෝජා ලක්කනය තෙක් ළඟා වූ මෙම ඕෝජාව ආහාරජ ෝජාව යැයි සලකාගන්න එ කම්මජ ඕෝජා චක්කු දසක කලාප තුළ පිහිටා ඇති කම්මජ ෝජා ධාතුව හා ඇස්කු හර ඇතෙක් පැතිර පහළවන්නා වූ මෙම ආහාර ජෝජාව අනෝන්‍ය වශයෙන් හමුුව විට මෙම ආහාර ජෝජාවෙන් පිහිට ආධාර ලැබීම නිසා චක්කු දසක කලාප තුළ පිහිට ඇති කම්ම ජෝජාව හතර පස්වතාවක් පමණ අලුතින් රූපකලාපයන් පහළ කරවීම දිගට කරන්නේය විශුද්ධි මාර්ගය හාරිසි හැට දෙග මෙම චක්කු දසක කලාප තුළ පිහිටා ඇති ඕජාව නිසා ඕජා අට්ටමක රූප කලාප පහළවෙයි මෙම ඕජා අට්ටමක රූප කලාපයන් හි පිහිටා ඇති ටිතිකාලයට පොත් වූ ඕෝජාව නැවතත් ආහාරජ ඕජාවෙන් පිහිඩාදාාර ලැබ ඕජා අට්ටමක රූප කලාප අලුතින් පහළ කරවන්නේය මෙල සහතර පස්වතාවක් රූප කලාපයන් පියවරෙන් පියවර පහළ කරවන්නේය සැලකේ යුතුයි. කර්මයේ දුරුවල බව ශක්තිමත් බව. බාහිරහාර ජෝජාවහි පොහොසත් නුපෝසත් බව. යන හේතු ධර්මයන් මත පිහිටා වාර ගණන අඩු වැඩිවීම විය හැක. තවදුරටත් මෙම හතර පස්වතාවක් පහළ වූ රූප කලාපයන් හි ද තේජෝධාතු අඩංගුව ඇත්තේය. මෙම තේජෝධාතු උත්තු ද වනාහි. ප කලාපයන් හි ටිතිකාලයට පත් වූ විට උතුජ ෝජට්ටමක රපලා අලුතින් අලුතින් පහළ කළ හැකි බව සිහිකටයුතුයි. ඇස තුළම පිහිටා ඇති කාය දසක කලාපයන් හි ඕෝජාෝද, භාවදසක කලාපයන් හි ඕජාෝද ආහාරජ ෝජාවන්හි ඇසුර ලැබූ කල ආහාරජ ෝජාට්ටමක රප නැවත නැවත පහළ කරවන ආකාරේද, රූප කලාපයන් තුළ අඩංගු තේජෝධාතු උතු ද වනාහි උතුජ ෝජාට්ටමක රූප කලාපයන් නැවත නැවතත් පහළ කරවන ආකාරේද ඥානයෙන් දැකගනිමින් භාවනා කරන්න මෙම රූපධර්මයන් පරමාර්ත වශයෙන් පිරිසිඳගන්නාත්තේ ඥානයෙන් බෙදා බලන්න දෙක චිත්තජ ෝජා වදුරටත් ඇසහි පිහිටා ඇති චිත්තජ අට්ටමක කලාප එකකක් තුළද ඕෝජා අඩංගුව ඇත මෙම චිත්ත ජෝජාවද ආහාර ජෝජාවන් පිහිටාධාර ලැබූ විට දෙවතාවක් තුන්වතාවක් ආහර ජෝජාට්ටමක රූප කලාපයන් පහළ කරවන්නේය දෙවතාවක් තුන්වතාවක්ම රූප කලාපයන්ගේ පහළවීම දිගට සිදුවන්නේය දැක ගැනීම සඳහා භාවනා කරන්න විසුද්ධි මාර්ගය හාර්සිය හැට දෙක. මෙහිලා උසස් වූ සමත භාවනා සිත විපස්සනාභාවනා සිත, තවම ලබා නොගන්නා වූ සන්තාානයක සාමාන්‍ය ප්‍රකෘති කාමාවචර සිත් නිසා දෙවතාවක් තුන්වතාවක් වූ ්ම රූපයන්ගේ පහළවීම විස්තර වන්නේය මහක්ගත ලෝකෝත්තර සිත්වලින්ද වනාහි බොහොමයක් ෝජාට්ටමකරූපයන්හි පහලවීමද අවශ්‍යයෙන්ම සිදුවන්නේය මේ වනාහි මහගගත ලෝකෝත්තර සිත් නිසා පහළ වූ චිත්තජරූපයන්ගේ විපුලභාවය උතුම්භාවය නිසාය මහාටීකාව දෙක හාරසිය තුන පිටුවෙන්. සැකී යුතුයි මෙම රූපකලාපයන්හි ඇතුළත් තේජෝධාතු උතු. ද උතුජ ෝජාර්්ටමක රූප කලාප අලුතින් අලුතින් පහළ කරයි. ඉදින් එම සිත්හී සමතභාවනාසිත විපස්සනාභාවනස්සිත මාර්ග පලසිත වැනි උතුම් ප්‍රනීතසිත් වන්නේ නම් මෙම තේජෝධාතු උතු මගින්ද අජ්්‍යත්ත පමණක් නොව බහිද්දා දක්වාම උතුජ ෝජාට්ටමකරූප ගටනාව නැවත නැවතත් දෙගින් දිගට කාලයක් පහළ කරවිය හැක්කේය. ආලෝකේද වනාහි මෙම චිත්තජලාප උතුජ කලාපයන් හි ඇතුළත් වර්ණධාතුූන් හි රූපාරම්මණයන්හි ප්‍රභාශ්වරයම වන්නේය. තුන උතුජ ෝජා තවදුරටත් ඇසෙහි, උතුජ රූප භාවනා කරන ක්‍රමය තුළ විස්තර වශයෙන් ලියා දැක්ව වූ ක්‍රමයටම. කම්මජ තජෝ චිත්තජ තුජ තජෝ ආහාරජ තේජෝ යන තේජෝධාතු උතු නිසා වන්නා වූ උතුජ ෝජ අට්ටමක රූප කලාප එක එකක් තුළද ඕජාව ඇතුළත්ව පවතින්නේය ම උතුජ ෝජා එක එකක් ද ආහාරජ ෝජාාවහි පිහිටාධාරය ලැබූ පසු. දහ දොළස්වතාවක් රූප කලාපයන් පහළවීම දිගට කරන්නේය. දැක ගැනීම පිණිස භාවනා කරන්න. විසුද්ධිමාර්ගය හාරසිය හැට දෙක පිටුව මහාටීකාව දෙක ආර්සිය තුන පිටුව. පින්වත් ඔබ, කර්මස්ථාන වගුෙහි ලියාදක්වා ඇති පරිදිී කලාප එකකක් වෙන් කොට වෙන් වෙන්ව මනසිකාරය පවත්වන්න. සැලකී යුතුයි තෞදුරටත් මෙමආහර ජෝජ අට්ටමක රූප කලාපයන් තුළ අඩංගු තේජෝධාතු උතු ද දහදොලො ස්වාරයක් දක්වා රූප කලාපයන් මගින් පහළවීම දිගටම සිදුවන බව සලකාගන්න. හතර ආහාරජ ඕජා, අපන ගිලින ලද්දාා වූ කබලින්කාර ආහාර තුළ පිහිටා ඇති උතුජ ෝජා අට්ටමක රූපයන් හි අඩංගු ඕෝජාව හේතුවෙන්. ඇසෙහි ආහාර ජෝජා අට්ටමක රූපකලාපයන් පහලවීම සම්බන්ධයෙන් කලින් විස්තර කරන්නට යෙදුනිි. මෙම ආහාර ජෝජා අට්ටමක රූප කලාපයන් හි ඇතුළත් ඕෝජාව ආහාරජ යෝජාවයි. මෙම ආහාර ජෝජා අට්ටමක රූපයන් කම්මජ චටරාග්නය ආධාරෙන් නැවත නැවතත් පහළවෙමින් පවතින්නහ. වරක් සපන ලද ගිලින ලද ආහාරය සද්දිිනක් ආහාරජ ෝජා අට්ටමක රූපයන් අකණ්ඩව පහළවීම පිණිස ආධාරදීමට හැකියාව ඇත්තේය. ඒතාක් නැවත නැවතත් පහළවන්නා වූ ආහාරජ ෝජාට්ටමක රූප කලාපයන් අතරින් කලින් කලින් පහළ වූ ආහාරජ ෝජා අට්ටමක රූප කලාප තුළ අඩංගු වූ ආහාරජ ෝජාව පසු පසු ආහාරජ ෝජා අට්ටමක රූපකලාපයන්තුළ ඇතුළත් ඕජාවෙන් ආධාරක ශක්තිය ලැබ ටිතිකාලයට පත්වූ විට ආහාරය පැසවීම දිරවීම කරන පාචක තේජෝධාතුයේ. කුසගින්නේ මහත් බව හෝ පහත් බව ආහාරෝජාවහි ත්නම් ආහාර ෝජාව සහිත සපන ගිලින බාහිරආහාරයේ පොහොසත් අපොහොසත් බව අනුව සුළු වාර ගණනකින් හෝ බොහෝ වාර ගණනකින් හෝ රූපකලාප අලුතින් අලුතින් පහන කරවීම දිගට පවත්වන්නේය. දස දොළො ස්වාරයක් රූපයන් පහළවීමද පෙළට සිදුවන්නේය දැක ගැනීම සඳහා භාවනා කරන්න විසුද්ධ මාර්ගය හාසය හැක දෙක පිටුවෙන්. අවස්ථාවහි ආධාරය ලබන ඕෝජාව නම් පෙරපෙර ආහාර පහල වූ ඕජා අට්ටමක රූපයන් තුළ අඩංගු ඕජාවයි. ආධාරය ලබා දෙන ඕෝජාවද වනාහි පසු පසු අලුතින් පහළ වූ ආහාරජ ෝජා අට්ටමක රූපයන් හි අඩංගු ඕජාවම වන්නේය හේතුවද ආහාරජ ෝජාවයි පලේද ආහාරජ ෝජාවයි පෙරපසු වීම අතින් පමණක් වෙනස්වයි. සැකී යුත්තක් තෞදුරොටත් මෙම ආහාර ජෝජාට්ටමක රූප කලාපයක් පාසා තේජෝධාතු උතු ද අඩගුව පවතින්නේය මේ තේජෝධාතු උතු මගින්ද උතුජ ෝජාට්ටමක රූප කලාප අලුතින් අලුතින් පහළ කරවන්නට හැක දැක ගැනීමට භාවනා කරන්න මෙතෙක් කී දැහි සාරය රූප කලාපයක් රූප කලාපයක් පාසා තේජෝධාතු උතු හා ඕෝජා යන්න ඇතුළත් වන්නේමය සාමාන්‍යෙන් රූපකලාපයක් පාසා පිහිටා ඇති උතු ඒතුවෙන්ද ඕජාව නිසාද අදාළ හේතුධර්මයන්හි ආධාරය ලද විට රූපකලාපයෝ දෙකබැගින් වැඩෙමින් පවතිනෝය. උපමා චක්කු දසක කලාපය විග්‍රහකොට බැලීමේදී රපධර්ම ස්වභාවයෝ දහයක් ඇත. ඒවා තුළ තේජෝධාතු උතු හා ඕජා ඇත. උතුද උපාදින්නක රූපයහි ආධාර්ශක්තිය ලැබ ටිතිකාලයට පත්වූ විටක උතුජ ෝජා අට්ටමක රූපයන් පහළ කළහැක්කේය. තෞදුරටත් ඕජාවද ආහාරජ ෝජාවහි ආධාරය ලැබ ටිතිකාලයට පත්වූ විට. ආහාරජ ෝජාට්ටමක රූප කලාපයක් අලු තින් පහළ කරවන්නේය. පුත්‍රයෝ වනාහ. තෞදුරටත් මෙම චක්කු දස්ක කලාපයන් හි පිහිටා ඇති තේජෝධාතු උතු හේතුවෙන් පහළ වූ උතුජ ඕජාට්ටමක රූප නැවතද බෙදා බැලූ කල රූප ස්වභාව ධර්මටක් ඇත. තේජෝධාතුවද අඩංගුය, ඕජාවද අඩංගුය. උතුජ තේජෝහා, උතුජ ඕජාාවෝම වන්නහ මෙම උතුජ තේජෝධාතුවද උපාදින්න කම්මජ රූපයනහි ආධාරය මනාසේ ලද විට අනෙකුත් උතුජ ෝජාට්ඨමක රූපයන් පහළ කරවන්නේය එනම් මුුණුපුුරෙකු ලැබනාසේය. තෞදුරටත් මෙම චක්කු දසක කලාපයන්හි පිහිටා ඇති තේජෝධාතු උතු හේතුවෙන් පහළවන්නාහූ උතුජ ෝජාට්ටමක රූපයන් තුළ අඩංගු ෝජාවද ආහාර ජෝජාවහි ආධාරක ශක්තිය මනාලෙස ලද විට ආහාරජ ඕජාට්ටමක රූප කලාපයන් අලුතින් පහළ කරවන්නේය. එනම් මුණුපුරෙකු ලැබනාාසේය. මේ ක්‍රමේට අනුව චක්කු දසක කලාපයන්හි පිහිටා ඇති තේජෝධාතුූ පදනම් වී පහළූ, උතුජ ෝජාට්ටමක රූපයන් තුළ අඩංගු, තේජෝධාතු හා ෝජාව නිසා, පස්වතාවක් දරුමුණුබුරු පරම්පරාවන් ලෙස උතුජරූපයන් ආහාරජ රූපයන් පහළවීම දැක ගන්නා පරිදිී පාවනා කරන්න. තවදුරටත් මෙම චක්කු දසක කලාප තුළම ෝජා අඩංගුව ඇත්තේය කම්මජ ෝජාවය එය මෙම ඕෝජාව ආහාර ජෝජාවී ආධාරය ලදවිට ආහාරජ ෝජාට්ටමක රූප කලාපයන් පහළ කරවන්නේය රූපකලාපයන් හිීද තේජෝධාතු හා ඕජාවෝ අඩංගුය එම තේජෝධාතු හා ඕජාවෝධ ඉහත සඳහන් ලෙසට හතර පස්වාරයක් රූපකලාපයන් පියවරෙන් පියවර පහළ කරවන්නාහ දැක ගැනීම පිණිස භාවනා කරන්න. දෙක දෙක බැගින් බෙදී යන හැටි වැටහි යන ලෙසම නැවත නැවතත් අභ්‍යාස කරන්න තෞදුරටත් ඇසෙහිම පිහිටා ඇති කාය දසක කලාප භාව දසක කලාප චිත්තජ අට්ට කලාප උතුජ අටලාප ආහාරජ අට්ට කලාප යන්න රූප කලාප එක එකක් තුළ පිහිටා ඇත්තා වූ තේජෝධාතු උතු හා ඕෝජාාවෝද උතුජරූප ආහාරජරූප දෙක දෙක බැගින් ෙදී අයන ැටි දැකගන්නා ලෙස භාවනා කරන්න දවාරහහි හා දෙසාලිස් කොට්ටාසියන්හි මේ ආකාරයටම භාවනා කළ යුතුයි සතිමත් විය යුතු මෙලෙස දෙවතාවක් තුන්වතාවක් හතරපස් දස දොළොස් වතාවක් බොහෝ වතාවක් දක්වා අජ්‍යත්ත පමණක් නොව බහිද්ධ දක්වා ලාපයන් දිගින් දිගට පහළවීමේදී අවසාන වතාවතුළ පිහිටා ඇති රූපකලාපයන් හි අඩංගු තේජෝධාතුවට හා ඕජාවට අලුතින් අලුතින් උතුජ රූප කලාපහා ආහාර්ජ රූප කලාපයන් පහළ කළ නොහැකිැයි තතියුතුයි. මේ විස්තර කළ රූපයන් හි පහළවීම නිශ්චිට වනතෙක් සම්පූර්ණයෙන් කියවා බලා කම්මට්ටාන වගුවක් බලා කම්මට්ටාන ආචාරවරයන්ද සමඟද සාකච්ඡා කොට ක්‍රමාණුකූලව අභ්‍යාස කළ විට කම්ම චිත්ත උතු ආහාර යන හේතු හතර නිසා ප්‍රකටව පහළවන රූපයන් පරමාර්ථ වශයෙන් ඥානයෙන් දැකගන්නාතෙක් ක්‍රමාණුකූලව භාවනා කළ හැකිය පරිග්‍රහ කළ හැකිය ඥානෙන් පරිච්චේදකොට ගැනීමට හැකිවන්නේය.